මේ ලෝකෙ තියෙන දාන මෙච්චරයි කියලා කියලා අපිට සීමාවක් කරන්න බෑ. අසීමාන්තිකයි. ඒ කොයි තරම් දාන තිබුණත් ඒ සියල්ලටම වඩා වැඩියෙන් ආනිසංස හම්බ වෙන දානය ගැනයි මේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහරජුනි, හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය බවයි. ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා ධර්ම දානය මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් උතුම්ද කියන එක. පින්නතනි, අපි කාට හරි ආහාර පාන දන් දුන්නු බඩගින්න නැති කරන්න පුළුවන්. බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම දීලා බඩගිනි නිවන්න පුළුවන්. ඊට එහා ඒ පුජ්‍යලයට ලැබෙන අලුත් ලාභයක් නැහැ. වස්ත්‍ර නැති කෙනෙකුට වස්ත්‍ර දෙන්න පුළුවන්. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දෙන්න පුළුවන්. ඉඩමක් නැති කෙනෙකුට ඉඩමක් අරන් දෙන්න පුළුවන්. එව්වත් අයිති වෙන්නේ දාන ගණයට. නමුත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා මිසක් එයින් එහාට ලෝකෝත්තර පැත්තට එයාට සම්පූර්ණ වෙච්ච දෙයක් නැහැ. මේ ලෞකික අවශ්‍යතාවය මුදුන්පත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දානය කරවහම, විශාල පිරිසකට අහන්න සැලැස්සුවහම, මනාව ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරපු අය තිසරණ නැති අය තිසරණයට එනවා. පන්සිල් නැති අය පන්සිල් සමාදන් වෙනවා. අටසිල් ගන්නේ නැති අය සිල් ගන්න තීරණය කරනවා. තුනුරුවන් වඳින්නේ නැති අය තුනුරුවන් වන්දනා කරනවා. දම්පැන් දුන්නේ නැති අය දම්පැන් දෙනවා. දන් දෙන අය හරියටම දන්නේ නැති අය නිවැරදිව දන් දෙනවා. තමන්ගේ දාන පූජාව නිවැරදි කරගන්නවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. මේ ආදි වශයෙන් ජීවිතයේ විශාල පරිවර්තන රාශියක් සිදු කරගන්න පුළුවන් නිවැරදිව ධර්ම ශ්‍රවණය කරහම. එහෙනම් එහෙම පිරිසකට ධර්මයේ දානය කරවීම ඒ අයගේ සංසාර ගමන වෙනස් කරන්න පුළුවන් තැන. ඒ නිසා ධර්ම දානය හැම දානයක්ම අභිභවනය කරනවා. ධර්ම දානයේ ඒ තරම්ම ආනිසංසයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. මනාව ධර්ම ශ්‍රවණය කරලා දහම් කරුණු ජීවිතයට එකතු කරගෙන තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කරන්න තීරණය කරන කෙනෙක් ජීවිතේ බොහෝසේ අනාගත සංසාරගත ජීවිත සුවපත් කරගන්නවා. ඒ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන තවත් ලාභය. ඒ නිසා ධර්ම දානයත් ධර්ම ශ්‍රවණයත් අති උදාර පින්කම් හැටියට සඳහන් කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ සත්පුරුෂ පිරිස සැදී පැහැදී සූදානම් වෙනවා. අපේ දුලිත් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ පිරිස බොහොම වෙහෙසක් මහන්සියක් වැය වියදමක් දරලා අපි මෙහාට වැඩම කරවගෙන මේ ධර්මයේ දානය කරවන්න කටයුතු සංවිධානය කළා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මේ මනුස්ස ජීවිතයක තියෙන දුර්ලභ බව පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරන්න. මෙල්බන් නගරයේ දවස් කීපයක් වැඩ ඉන්න නිසා, දේශනා කීපයක්ම සිදු කරන්න පුළුවන් නිසා, මේ දුෂ්කර දුර්ලභ මනුස්ස ජීවිතය පිළිබඳව කරුණු දක්වලා සංසාරී තියෙන දුක්බර බවත් පැහැදිලි කරලා, තෙරුවන් සරණ යෑම, තිසරණ පන්සිල් ආරක්ෂා කිරීම පිළිබඳව කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරලා අපි ජීවිතවලට මුල ඉඳලා ධර්ම කරුණක් එකතු කරගන්න අවස්ථාවක් හදලා දෙන්නයි කල්පනා කරන්න යෙදුනි. අපි ධර්මයේ සඳහන් කරපු එක ගාථා රත්නයක්
දුල්ලභංච මනුස්සත්තං බුද්ධ පාදෝච දුල්ලභා දුල්ලභා ෂණ සම්පatti සද්ධම්මෝ පරම දුල්ලභ ලෞතර භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම දුර්ලභ කාරණා හතරක් පිළිබඳව මේ ගාථා රත්නේ සඳහන් වෙනවා. පළවෙනි කාරණාව දුල්ලභංච මනුස්සත්තං මනුෂ්‍ය ආත්ම භාවයක් ලබනවා කියන එක මේ ලෝකේ පරම දුර්ලභ කාරණාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ බොහෝසේ කරුණ දක්වලා තියෙනවා. ඒක තැනක සඳහන් කළා ගොඩබිමේ මිනිස්සු ඇතුළු සියලු සත්වයෝ ගොඩබිමේ ජීවත් වෙන සත්වයින් කොයිතරම් ප්‍රමාණයක්ද ඊට වඩා වැඩි ප්‍රමාණයක් සාගරේ සත්තු ඉන්නවා කියලා. ගොඩබිමේ ඉන්න සත්තුන්ට වඩා සාගරේ ඉන්න සත්තු ප්‍රමාණය වැඩි. ගොඩබිමේ ඉන්න සත්තුන්ගෙන් තිරිසන් සත්තු ප්‍රමාණය වැඩි. ඒ කාරණාව අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. එක ගමක් ගත්තහම එක නගරයක් ගත්තහම මේ ගමේ මේ නගරේ මෙච්චර ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා අපිට ගණන් කරන්න පුළුවන්. පවුල් මෙච්චරයි සමාජිකයෝ මෙච්චරයි කියලා. ඒ වුණාට අපිට කොහොමවත් ගණන් හදන්න බෑ මේ නගරයට සාපේක්ෂ භූමියේ මදුරුව කොච්චරක් ඉන්නවද කියලා. මැස්ස කොච්චරක් ඉන්නවද කියලා. කෝඳුරුව කොයිතරම් ඉන්නවද කියලා. පණුව පළගැටියෝ වගේ සත්තු කොච්චර ඉන්නවද කියලා. කුරුල්ල කොබෙයිය කොයිතරම් ඉන්නවද කියලා අපිට කවදාවත් ගණනක් හදලා නිශ්චිත කරන්න බැරුව යනවා. ඒ කාරණාවෙන් හොඳට පැහැදිලි වෙනවා මිනිස්සුන්ට වඩා තිරිසන් සත්තු වැඩි කියලා. මිනිස්සු ඉන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඒ සුළු මනුස්ස සංහතිය අතරත් සම්මාදිට්ඨික ජීවිත ගත කරන අය ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. ලෝකය බොහොම විශාලයි. මිනිස් ජනගහනය බොහොමයි. නමුත් සම්මාදිට්ඨික අය අපි දකින්නේ ඉතාම සුළු ප්‍රමාණයයි. එහෙනම් මේ තරම් දුර්ලභ මනුස්ස ජීවිතය තුළ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න මහ විශාල පුණ්‍ය කර්ම රාශියක සංසාරේ එකතුවක් තියෙන්න ඕනේ කියන එකයි හැඟීම. මේ ජීවිතේ මේ තරම් දුර්ලභ මොන හේතුව නිසාද කියන කරුණු භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් බොහෝ සේස්මතු කරනවා. එක කාරණාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ. හොඳ උදාහරණයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් වැලි ස්වල්පයක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ මේ නිය ධාතුව මතට අරගන්නවා. වැලි ටිකක් භික්ෂුන් වහන්සේලාට පෙන්නලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මගේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයම බොහොමයි. මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, මෙතන මිනිස්සු ගැනමයි කතා කරලා තියෙන්නේ, අන්‍ය සත්වයෝ ගැන නෙමෙයි. ජීවත් වෙන මිනිස්සු මැරිලා ගියහම ආපහු සැරයක් සුගතියට එන්නේ මගේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ආපහු මනුස්ස ජීවිතයක් නැත්තම් සුගතියක උපදිනවනම්, ඒ කියන්නේ මිනිස්ය, දිව්‍ය, බ්‍රහ්ම කියන මේ ලෝකවල උපදිනවනම් මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා දේශනා කළේ.
දැන් ඔය මනුස්ස චුති සූත්‍රයේ තියෙන ප්‍රමාණය ඊළඟට මේ සූත්‍රයේ අට කතාවේ සඳහන් කරනවා මේ කාරණාව මීට වඩා තියුණු විදිහට අට කතාවේ තමයි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මුළු නියමඩල මතම වැලි තියාගත්තේ නැහැ කියලා දැන් නියමතට වැලි ගත්ත කියහම අපිට හිතෙනවනේ නියමඩල පුරාම වැලි තියෙන්න ඇති කියලා නියමඩල මතති පුරාම තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. පිළිතුරින් අපි මේ නියපොත්ත ඇඟිල්ල යම් තැනකින් උඩින් මතුවෙලා ඉස්සරහට දික් වෙලා ඉස්සරහට ඇදෙනවා. එහෙම ඇදීගෙන එනකොට ඇඟිල්ල ඉවර වෙනවා නමුත් නියපොත්ත තවත් ඇදෙනවා. නියපොත්ත වැඩිපුර ඇදෙනකොට අපිට කරදරයි. ඒ නිසා අපි නියපොත්ත කපනවා. අපි දන්නවා මේ නියපොත්ත මස් එක්ක ඇලිලා ඇවිල්ලා තියෙන කියලා. ඒ නිසා හොඳට බලහම පේනවා මාංශයට ඇලුන කොටස රෝස පාටට වගේ අපිට පේනවා. මාංශයෙන් ගිලිහුන කොටස සුදු පාටයි. අපි නියපොතු කපනකොට අර සුදු පාට කොටසෙන් නූලක් දෙකක් ඉතුරු කරලා කපන්නේ. හේතුව මාංශයත් එක්ක කැපුණහම නැත්තම් ඉතාලම ළඟින් කැපුණහම දනවා. රිදෙනවා ඒ නිසා. නූලක් දෙකක් ඉතුරු කරනවා. නියපොතු ටික කපලා ඇඟිලි ටික දිගහැරලා බලහම රතු පාට කොටසයි සුදු පාට කොටසයි වෙනම පේනවා. මේ සූත්‍ර අට කතාව පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ වැලි තියාගෙන හිටියේ අර සුදු පාට පේන ටිකේ විතරයි කියලා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි එතන වැලි රැඳෙන්නේ නැද්ද කියලා. යන්තම් දූවිලි ස්වල්පයක් වගේ ඉතුරු වෙන්නේ නැති. ඒ ටික පෙන්නලයි කියන්නේ මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආයේ සුගතියට එන්නේ මීටත් වඩා අඩු පිරිසයි කියලා. එහෙනම් මේ මනුස්ස ජීවිතයේ මොනතරම් දුර්ලභද? අපි කල්පනා කරන්න ඕනේ මේ එක එක වයස් තරාතිරම ඉන්න අය මේ නියපොත්ත මතට ගොඩ වෙන්න තරම් සුදුසු මට්ටමක මේ වෙනකොට අපි ජීවත් වෙනවද කියලා. අනාගතයට පින් රැස් කරනවා කියන එක තීරණයක් විතරයි. අනාගතයේ පින් රැස් කරන තරම් මම ජීවත් වෙයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. හෙට උදේ වෙනකන් අපි කවුරු මේ අපි අතරින් කී දෙනෙක් නැති වෙයිද කවුද දන්නේ? ඒ නිසා වහවහ මේ කාරණාව සඳහා යහුසුලු වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉක්මනට කුසල් රැස් කරගන්න. මනුෂ්‍ය ජීවිතයේ තරම්ම දුර්ලභයි. ජීවිතයක් ලැබෙන්නේ මොන හේතුව නිසාද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න විශේෂයෙන් හේතු වෙන සාධකේ තමයි සීලය කියලා කියන්නේ. උපදින තැන වෙනස් කරන්න පුළුවන් සාධකය. මැරිලා ගිහිල්ලා නිරේක ඉපදෙන්න ඉන්න කෙනෙක් උතුම් සීලයක් නිසා නිරෙන් නිදහස් කරන්න පුළුවන්. එහෙනම් උපදින තැන වෙනස් කරන සාධකය සීලය. ලැබෙන්න තියෙන ඇඟ වෙනස් කරන්න පුළුවන් සාධකය සීලය. අපි දන්නේ නැහැ සිල් නැතුව ඉඳලා මැරුණොත් අපිට කොහොම ඇඟක් හම්බ වෙයිද කියලා. අකමැති විදිහේ ඇඟක් හම්බ වෙනවා මිසක් කැමති විදිහේ ඇඟක් නම් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට අසූචි ගොඩක් උඩ ඉහළ මැස්සෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඉතාම ඉහළයි. ඒක කොහොමත් අපි කැමති ඇඟක් නෙමෙයිනේ. අකමැතිම ස්වරූපයක්. මදුරුවේ කෝඳුරුවේ කූඹියෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඉතාම ඉහළයි. සිල් නැතුව ගත කරන ජීවිතේ එහෙමයි. මරණය කවදා කොතන කොහොම සිද්ධ වෙයිද දන්නේ නැහැ. පාරට බැස්සහම පාරේ වෙන්න පුළුවන්. කාර්යාලෙදි වෙන්න පුළුවන්. පාසලෙදි වෙන්න පුළුවන්. නිදි අහනෙදි වෙන්න පුළුවන්. ඕනෙම තැනක මරණයට මං හොයාගෙන එන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මම සූදානන්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් තමයි අපි ගාව තියෙන්නේ. ඒ නිසා මේ සීලය හරි වටිනවා.
ප්‍රාථමිකම සීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දුන්න පංසීල්. අපේ ජීවිතේ සුරක්ෂිත කරන්න තියෙන හොඳ වැටක්. එහෙනම් මේ පංච සීලයෙන් හැම වෙලාවෙම පෝසත් වෙලා ඉන්න එක හරි වටිනවා. වීරිය ඇතුව හැකි හැම අවස්ථාවකම පංසීල් ඉක්මවා ගියපු උසස් සීලයක් සමාදන් වෙන එක අනාගත ජීවිත බලාපොරොත්තු වෙන විදිහට සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ජීවිතේ ලැබෙන්නේ කොහොමද? මනුස්ස ජීවිතයක් ඊළඟට හම්බ වෙන්නේ කොහොමද? සීලේ නිසා. ලැබිච්ච මනුස්ස ජීවිතය අන්‍ය දේවල් වලින් පෝසත් කරන්නේ කොහොමද? ඒක දානය. ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය, ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා දානය. එහෙනම් මේ මනුස්ස ජීවිතයක් අද අපිට ලැබිලා තියෙන්නේ සංසාරේ අති විශේෂ පින්කම් කරපු නිසා. සිල් සමාදන් වෙලා මනාව දම්පෙන් පූජ කරලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතේ සම්මාදිට්ඨික කරගන්න ඊට වඩා තවත් එහාට ගියපු කරුණු රාශියක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුස්ස ජීවිතයේ දුර්ලභ බව කියන්නේ අපි මේ ධර්මයේ තියෙන එක උදාහරණයයි මේ සඳහන් කරන්නේ. තව උදාහරණයක් ගැන සඳහන් කිරුවොත් බාලපඬිත සූත්‍රයේ තියෙන තවත් අපූර්ව උදාහරණයක්. ඒක නම් අපි අය නිතර නිතර අහලා තියෙන උදාහරණයක්. සඳහන් වෙන්නේ බාලපඬිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායයි. මහසાગරයේට වැටිලා තියෙන එක සිදුරක් තියෙන වියදණ්ඩක්. ඒක එක සිදුරයි තියෙන්නේ. මේ වියගහ හතර පැත්තෙන් හමන හුළඟින් හතර පැත්තට පාවිවි තියෙනවා. උතුරෙන් හුළං හමනකොට දකුණට පාවෙනවා. දකුණෙන් හුළං හමනකොට උතුරට පාවෙනවා. නැගෙනහිරින් හුළං හමනකොට බටහිරටත්, බටහිරින් හුළං හමනකොට නැගෙනහිරටත් මේ හැම පැත්තරම පාවිවි තියෙනවා. මහා සාගරයේ තරක් පරක් සීමාවක් නැති බව අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ සාගරයේ පතුලේ ඉඳලා අවුරුදු 100කට සැරයක් කැස්බෑවි උඩට එනවා. අවුරුදු 100කට එක වතාවයි එන්නේ. එයා උඩට එන තැන කොතන වෙයිද? කොහෙන් මතුවේද කියලා අපිට හිතාගන්න බෑ. මොකද සාගරයේ සීමාවක් නෑ. හරියටම එයා මතුවෙන තැන මේ වියදඬුවක් තියෙයිද? එයාට වියදඬුවේ සිදුර තියෙන පැත්ත හම්බ වෙයිද? වියදඬුව හම්බුණාට වැඩකුත් නැහැ. සිදුර තියෙන පැත්තම හම්බ වෙන්න ඕනේ. එයා හිස උඩට පොවනකොට අර සිදුරෙන් එයාගේ හිස උඩට එන්න ඕනේ. මේක වෙන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙත් භික්ෂුන් වහන්සේලගෙන් ඇහුවා. ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුළුවන්. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගිහිල්ලා වෙන්න පුළුවන් එක වෙන්නේ. වෙන්නේ නැහැම කියන්න බෑනේ. අහම්බෙන් වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඉතාම අහම්බුවක් විදිහට ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඒ සිදුවීමට වඩා බොහොම දුර්ලභයි කියලා. එහෙනම් මේ හම්බ වෙලා තියෙන මේ ජීවිතේ එච්චරම දුර්ලභයි. නමුත් අපේ ජීවිතවල දැන් යම් යම් ප්‍රමාණයට වයස ඉක්ම ගිහිල්ලයි තියෙන්නේ. සමහරලාට භාගයක් අපිට කියන්න බෑ. භාගයක්ද තුන් කාලක්ද කියන කාරණා සාමාන්‍ය අපි හිතන ප්‍රමාණයක් තියෙනවානේ. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙයි කියලා. දැන් සෑහෙන වයස් ප්‍රමාණයක් අපි ගෙවලා තියෙන්නේ. ඒ ගෙවාපු ජීවිතය පිළිබඳව කල්පනා කරලා සතුට වෙන්න පුළුවන්ද? ගෙවන්න තියෙන කාලය සතුටින් ගත කරන්න කටයුතු සූදානම්ද? ඒ දෙකත් නිතර නිතර මෙනෙහි කරලා සතුට වෙන්න පුළුවන් ජීවිතයක්ම ගොඩනගන්න ඕනේ. එහෙනම් අපි සඳහන් කළා දුර්ලභ වූ මනුස්ස ජීවිතය.
ලබාගැනීම සඳහා සංසාරේ කොහොම පින් කරන්න ඕනේද කියලා. එතන සීලය විශේෂයි කියලා සඳහන් කළා. මිනිසෙනි සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්නේ. දැන් ලෝකේ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද? මිනිස්සු කොච්චර ජීවත් වෙනවා වුණත් හැමෝම සම්මාදිට්ඨික නැහෙනි. නමුත් පෙර පින් කරපු අය ඕන තරම් ඉන්න බව පේනවා. දැන් අපි කතා කරන මේ රටවල් පිළිබඳව කල්පනා කරාම බොහෝම ධනවත් ජීවිත ගත කරන අය ඉන්නවා. දැන් ධර්මයේ සඳහන් කරන ප්‍රධාන කාරණයක් නේ සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියන එක. දැන් ඕක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්නෑ. සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා. ඒක තමයි සිල් රකින්න එකේ මෙලව ලැබෙන ප්‍රධාන ආනිසංස වලින් එකක්. නමුත් මිනිසු කල්පනා කරන්නේ සිල් කඩන්න කඩන්න ධනවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසානේ ධනිය උපයන්න වැරදි ක්‍රමවේද පාවිච්චි කරන්නේ හරියට. නැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සිල්වත් වෙන්න වෙන්න ධනවත් වෙනවා කියන එක. අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. අපි එතකොට මේ සම්මාදිට්ඨික රටවල් වල ඉපදිච්ච මිනිස්සු දුප්පත් වෙයි කියන කාරණාව විස්තර කරන්න හොඳ උදාහරණයක් තියෙනවා පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ චරිත කතාවේ. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ දෙවියන්ට ප්‍රිය වූ මහරහතන් වහන්සේලා අතර අගතනතුරයි ලබන්නේ. අසු මහ ශ්‍රාවකයන් අතර මේ උතුම් තනතුර ලබනද මේ මහා කල්ප ලක්ෂයකට කලින් තමයි පාරමිතා පුරන්න තීරණය කළේ. මේ උතුම් බෝධිය ප්‍රාර්ථනා කරන්න තීරණය කළ උන්වහන්සේ ඒ කාලේ ලොකු දානයක් දුන්නා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට මේ දානි දීලා තමයි ප්‍රාර්ථනාව කරන්නේ. ආන්ගේ දානි පූජ කරනකොට උන්වහන්සේ විශාල කුඩ ලක්ෂයක් හැදුවා. ඒදා විශාල කුඩ ලක්ෂයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන පරිස්කාර මේ කුඩේ එල්ලුවා. එල්ලලා කුඩේ පූජ කළා. මේ චත්‍ර පූජාවේ පින එතන ඉඳලා ඉපදිච්ච හැම භවයකම විපාක දුන්න කියලා සඳහන් කරනවා. උපදින උපදින හැම භවයකම තමන්ගේ හිසට ඉහලින් කුඩ ලක්ෂයක් පිහිටෙනවා. ඒක හැම භවයකම සිද්ධ වුණා කියලා සඳහන් කරන්නේ. දැන් අපේ බුද්ධ ශාසනයේ මේ ප්‍රාර්ථනාව බුදුන්පත් කරගන්න ආත්ම භාවයේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ තනතුර ප්‍රදාන කරන දවස එනකොට උන්වහන්සේගේ අතීත චරිත කතාව ඔක්කොම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඉපදිච්ච හැම භවයකම වෙන්න මේ නිසා කුඩ ඉහළුණා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම භික්ෂුන් වහන්සේලාට තිබුණ ප්‍රශ්නයක්. එහෙනම් කොයි මේ ආත්මෙ කුඩ හැම භවයකම කුඩ තිබුණා නම් මේක තමයි ඒ පාරමිතාවේ ස්වර්ණමය ආත්මය. පාරමිතාවත් මුදුන්පත් වෙනවා, සංසාරිනුත් මිදෙනවා. එහෙනම් අද කොහොම කුඩ ඉහළෙන්න එපාද? ඒ හින්ද බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි එහෙනම් ඇයි උන්වහන්සේගේ හිසට ඉහළින් අද කුඩ නැත්තේ? ඒකට අපූර්ව උත්තරයක් බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නා. මේ ජීවිතෙත් උන්වහන්සේට කුඩ ඉහළෙන්න තිබුණා. ඒ කුඩ පූජාවේ ආනිසංසය ඉවර නෑ. හැබැයි ඒ කුසලය වෙන කාරණාවක් සඳහා වියදම් වුණා. මේ කුසල් වියදම් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපේ වින්නතුන් කල්පනා කරන්න ඕනේ, අපි කතාව ඉවර කරමු. ඔබට ලැබිලා තියෙන ඔය මනුස්ස ජීවිතේ වෙනුවෙන් ඔබත් සංසාරේ බොහෝසේ පින් කරලා පින් වියදම් කරලා තියෙනවා. ඔය තියෙන්නේ අප්‍රමාණ කුසල ධර්මයන්ගේ ඒ කුසල් වියදම් කරලා ලබාගත් අති උතුම් අවස්ථාවක්. පෙර පින් වියදම් කරලා තියෙනවා. සම්මාදිට්ඨික නැති කෙනෙක් ඒ ජීවිතය ලබන්න වියදම් කළාට වඩා
මේ අති උතුම් සම්මාදිට්ඨික මනුස්ස ජීවිතේ ලබන්න ඔබ බොහෝ සී පිං වියදම් කළා. අන්නේ මේ පිං වියදම් කරපු නිසා හොඳ ජීවිතයක් ලැබුණා. නමුත් ධන සම්පත් අපිට හිඟ වුණා. පිළින්දිවච්ච මහරහතන් වහන්සේට මේ ජීවිතේ කුඩ ඉහළුනේ නැත්තේ ඇයි? කියන ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි අරිහත්ත චත්‍රයේ සඳහා මේ සැරේ පින් ටික වියදම් වුණා. පහුගිය කාත්මයක්වත් රහත්ුන් නැහනේ. මේ ආත්මේ තමයි රහත් වෙන්නේ. ආන්ගේ අති උතුම් රහත් බව වෙනුවෙන් ඒ පින වියදම් වෙලයි තියෙන්නේ. ඒ පින් රහත් බවට වියදම් වුණා. ඒ හින්දා කුඩ ඉහළෙන්න තරම් පින්මදි. කුඩ ඉහළෙන්න පින රහත් බවට වියදම් වෙලා. එතකොට අපිටත් ධනවත් වෙන්න තිබුණා. ඔබට ධනවත් වෙන්න තිබුණේ මෙහෙම නෙමෙයි. කාලයකට ලෝකේ පළවෙනි කෝටිපතිය, දෙවෙනි කෝටිපතිය, තුන්වෙනි කෝටිපතිය කියලා නම් කරන පිරිසක් ඉන්නවනේ. ධනවතුන්ගේ සංගණනයක් තියෙනවා ලෝකේ. මට හිතෙන්නේ අපි කරපු අනන්ත පින් මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය සඳහා වියදම් කළේ නැත්තම් ලෝකේ පළවෙනි කෝටිපතිය දෙවෙනි කෝටිපතිය වෙන්න භාග්‍ය ලැබපු අය ඔබ වාගේ අය ළඟ දැසිදස්ස වෙන්න සුදුසුයි කියලා. ඒ තරම් පින් ඔබ ගාව තිබුණා. ඒ පින් වියදම් කළේ වෙන මොකෙකටවත් නෙමෙයි. සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ගන්න. ඒ තරම් පින් කරලා වෙන්නේ. නමුත් පින්නතුනි හරි අවාසනාවන්ත වෙනවා අපි එකින් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. මෙච්චර වියදම් කරලා වියදම් කරලා එකින් ප්‍රයෝජන ගත්තේ නැත්තම් අපිට සීමිත සම්පත් ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන්නේ. මම ඔක උදාහරණයක් හැටියට එක තැනක සඳහන් කළා. දෙන්නෙක් යනවා වාහන දෙකක් අරගන්න. එක්කෙනෙක් ගිහිල්ලා දෙන්නම කෝටි පහක් විතර අරන් ගිහිල්ලා එක්කෙනෙක් කෝටි හතරක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. තව එක්කෙනෙක් කෝටි දෙකහමාරක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. වාහන දෙකම හොඳයි. ඉතාම වටිනවා. හැබැයි කෝටි දෙකහමාරක් වියදම් කරපු කෙනාට තව කෝටි දෙකහමාරක් ඉතුරුයි. ඒ හින්දා එයාට කැමති කැමති විදිහට ජීවිතේ තවත් ගත කරන්න හොඳට මිල මුදල් තියෙනවා. හැබැයි කෝටි හතරක් වියදම් කරපු කෙනාට තව අතීතයේ එක කෝටියයි. ඒකෙන් හැමදේම එයා කරන්න ඕනේ. ගෙදර කටයුතු, මව්පියන්ගේ කටයුතු, දරුවන්ගේ කටයුතු, වාහනේ නඩත්තු මේ සේරම එයා කරන්න ඕනේ නේ. ඉතින් ඒ හින්දා එයා බොහොම පරිස්සමට තමයි කටයුතු කරන්න වෙන්නේ. හැබැයි මගට බැස්සහම අර කෝටි දෙකහමාරක වාහනය ගත්ත කෙනාට වඩා බොහොම සැපසේ යන්නත් පුළුවන්. ඊටත් වඩා පහසුයි. ඊටත් වඩා ආරක්ෂා සම්පත්තියත් ඉහළයි. හැම පැත්තෙම කෝටි දෙකහමාරි වාහනයට වඩා කෝටි හතරේ වාහනේ හැම පහසුකමක්ම තියෙනවා. හැම ආරක්ෂා සම්පත්තියක්ම හැම කාරණාවකදීම තියෙනවා. ඒ ලාභයේ තියෙනවා අර වැඩියෙන් වියදම් කරපු කෙනාට. නමුත් මුදල් ප්‍රමාණය අති අඩු හින්දා පරිස්සම් වෙන්න වෙනවා. අර වාහනෙට වඩා තිරිංගත් හොඳයි. අර වාහනේ තිරිංග හොඳටම හොඳයි. හැබැයි කෝටි හතරක් වුණාම තිරිංගත් ඊට වඩා හොඳයි. ආලෝක කිරණත් හොඳයි. වටේට තියෙන රැකවරණයේ ආරක්ෂා පහසුකමත් හොඳයි. නමුත් වාහනේ කොච්චර හොඳ වුණත්, තිරිංග පද්ධතිය කොච්චර හොඳ වුණත් පදවන පුද්ගලයා සැලකිලිමත් නැත්නම් ඒ වාහනේ බොහොම ඉක්මනට වටිනාකමෙන් බාල වෙනවා. ආහාරය හැප්පිලා, මේ හැප්පිලා, ඇද වෙලා, ගෑවිලා, සීරිලා අනතුර වළක්වා ගන්න තරම් පුළුවන්කමක් නැති නිසා, සැලකිල්ල අඩු නිසා. ඉතින් එහෙම වුණොත් පාරේ යනකොට දඬුවම් ලබන්නත් වෙනවා. නීති රීති ගැන සැලකිලිමත් නැති නිසා සමහරట్లా පාරයින් තියෙන සංඥා පූර්වලු පවා හැපි හැපි ගිහිල්ලා වාහනේ තැලිලා කැඩිලා තිරිංග පෑගුන්නේ.
මංගතන සඳහන් කළේ කෝටි 4ක් විතර වියදම් කරලා ගත්ත වාහනේ තමයි මේ සම්මාදිටික මිනිස් ජීවිතය. හැබැයි එතකොට ඒක රියදුරා මම දැන් කල්පනා කරන්න රියදුරා දක්ෂද කියලා. මගේ වාහනේ මේ වෙනකොට කීපලක හප්පලාද? ප්‍රාණඝාතය කියලා කියන්නේ සංසාරයේ ලොකු අනතුරක්. ඒ අනතුර වළක්වා ගන්න මට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය ලැබුදු කල්යාණ මිත්‍රයෝ අපිට ඕන තරම් මේ අනතුරේ තියෙන භයානකත්වය පෙන්වලා තියෙනවා. ඒ වුණාට අපිට නොසලකිල්ල නිසා තිරංග පෑගුන් නැතුව ප්‍රාණඝාතය කියන අනතුරු සහිත කන්දේ හැප්පිලා අපි වාහනයක පැත්තට තෙලිලා හොරකම කියන අනතුරටත් භාජනය වෙලා වැරදිකාම සේවනය කියන භයානක අනතුරකටත් භාජනය වෙලා මුසාවාදය කියන අනතුරට පත් වෙන අවස්ථා සීමාවක් නෑ. සුරාපානය කියන අනතුරේ තැපිලා ඒ අනතුරත් කරගෙන දැන් අනතුරු පහක නිතර නිතර ගැටිලා දැන් හිතල බාන්නකො අර වටිනා වාහනෙට වෙලා තියෙනදී ඒක කොයි තරම් විනාශ වෙලාද? එතකොට දැන් මගේ ජීවිතේට ওই විනාශ ටික වෙලා තියෙන්නේ මොන තරම් පව් කඳු රැස් වෙලාද? හිතල බැලුවොත් දැන් හදිසියෙ මැරුණ රැකවරණේ කොහොම තියෙනවද කියන කාරණාව Taman තමයි දන්නේ. ආන් ඒකින්ද අර වාහනේ පරිස්සම් කරනවා වගේම මේ ලැබිච්ච උතුම් ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. හැබැයි උපමාවට අපි එහෙම කීවට එහෙම වාහනයක් ගත්තොත් අඩු තරමේ පාරට අතුරු කිලි නැමිලා තියෙන පාරකවත් යන්නේ නැහැ. පාර දිහා බලලා වාහනේ නවත්තලා කුලියට වාහනයක් එතන ඉඳලා අරගෙන ඒ පාරේ ගියා මේ කෝටි 4ක් වටින වාහනින් නම් දාන්නේ සීරින්ද. වලවල් වලින් යනකොට කොයිතරම් පරිස්සමට යයිද? දැන් ඊ දිරල යන වාහනේ එච්චර රකින්නෝ. ඊට වඩා වටින මනුස්ස ජීවිතේ හැමතැනම හීරිලා. අකුසල් වලින්ම හීරිලා. ඊර්ෂියාව, ද්වේෂය, වෛරය, ක්‍රෝධය මේ හැම අකුසලයක්ම ඇවිල්ලා අපිව තුවාල කරලා. ආන් ඒ දේවල් වලින් මගහැරලා මේ ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. මොකද ඒ තරම්ම පින් කරලයි මේ ජීවිතේ අරන් තියෙන්නේ. මේ ජීවිතේ ගන්න වියදම් කරපු නිසායි මෙහෙම දුප්පත් බවක් තියෙන්නේ. දැන් එහෙමනම් ඒ උතුම් ජීවිතෙන් ආපහු හම්බ කරන්න ඕනේ. හම්බ කරන හැටිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. උතුම් සීලයෙන් යුක්තව සිල් හම්බ කරන්න ඕනේ, ಗುಣ හම්බ කරන්න ඕනේ. සිල්වත් ගුණවත් බවින් ජීවිත හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ඒ පුද්ගලයාට තමයි ලැබිච්ච මනුස්ස ජීවිතේට හැබෑම සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාවට එකතු කරලා අපිට පන්සිල් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අපිට තව කරුණු තුනක් සාකච්ඡා කරන්න තියෙනවා. විශේෂයෙන් පන්සිල් පිළිබඳව ධර්ම දේශනාවක් මේ ගමනේ සිද්ධ කරන්න කියලා අපි තීරණය කරලා තියෙනවා. මේ උතුම් සීලය නිවැරදිව කොහොමද ආරක්ෂා කරන්නේ, පන්සිල් සම්බන්ධව තියෙන මිත්‍යා සංකල්ප මොනවද, මේ මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්පේ මත මේ උතුම් පංචශීලයේ සුරක්ෂිත කරන එක මොනතරම් ආරක්ෂා සම්පත්තියක් සපයනවද කියන කරුණු අපි තව ධර්මදේශනාවක සාකච්ඡා කරමු. මෙතෙන්ට ගැලපෙනව හරියට ඒ කරුණු. නම් මේ උතුම් පංචශීලයේ මේ ජීවිතේ සුරක්ෂිත කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මන ආරක්ෂිත වැටක් තමයි අපිට තියෙන්නේ. ඒ වැට මේ ජීවිතේ වටේ මනාව හදා ගන්න ඕනේ. නිර්වාණය හොයාගෙන යන අපි ඒ නිර්වාණපුර නගරය මනාව සුරක්ෂිත කරන්න ඕනේ. ඒ කියන්නේ හැම පැත්තෙම සීලෙන් ජීවිතේ පෝෂණය කරන්න. මනුස්ස ගුණධර්ම මත ජීවිතේ පෝෂණය කරන්න. ඒ සිල් ගුණ තිබුණේ නැතිකොට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි රටක් සමාජයක් සිල් කඩන්න පටන් ගත්තාම ඒ සමාජයටම පුදුම විදිහට බලපානවා. ඒක එක්කෙනෙක් දෙන්නෙක් සිල් කැඩුවම නම් Tamanටනේ බලපාන. විශාල පිරිසක් සිල් කඩනකොටත් ඒ අයට බලපානවා. හැබැයි ඒක සිල් කඩන්නේ නැති අනික් අයටත් බලපානවා. දැන් අපි කල්පනා කරුවොත්
මේවාගෙ රටකට එන්න වීසා බලපත්‍රයක් හදාගන්න කොච්චර අමාරුද? එන්න කැමැත්ත තියෙන බලපත්‍ර ලබා ගන්න ඉල්ලීම් කරපු කී දෙනෙක් බලපත්‍රය කැන්සල් වෙනවද? ඇයි ඒකට හේතුව? මේ රටවල්වල ප්‍රධානීන්ට ඒ ඉල්ලීම් කරලා තියෙන රටවල්වල අය පිළිබඳව තියෙන විශ්වාසය පළුදු වෙලා තියෙන. බොරු කරලා. හොර කරලා. ඒ මෙහාට එන්නේ වෙන වැඩකට කියලා. ඇවිල්ලා රටේ හැංගිනවා. හැංගිලා යන්නේ නැහැ. වෙන වෙන හොර ක්‍රමවලින් එනවා. ඒතර හොරකමක් බොරුවක් දෙකම තියෙනවානේ. එතකොට විශ්වාසයක් නැහැ මේ කියන හැටියට ඇවිල්ලා කටයුතු කරනවා කියලා. ආන්ගේ විශ්වාසය නැති හින්දා අපිට බලපත්‍රය දෙන්න තොරතුරු විශාල ප්‍රමාණයක් වෙනවා. අපි ඉදිරිපත් කරන ලියුමක එක අකුරක ඇලපිල්ලක දෝෂයක් තිබුණාම ඒ දෝෂයෙන් හදනවා මේ ඇලපිල්ලේ අඩුකම කීත් පැත්තකට පරිවර්තනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ සමස්තය අපි පිළිබඳව තියෙන විශ්වාසය පළුදෙලා. තව සමහර රටවල් වලට යන්න වෙච්චාම අපේ ධනවත්කම් වත්කම් පෙන්වන්න ඕනේ. අපි ආපහු එහෙ ඉන්නේ නැහැ, මේ තරම් ව්‍යාපාර කරනවා, මේ වාගේ වත්කම් තියෙනවා, අපිට එහෙ යන්න ඕනේ ආපහු කියන එක තහවුරු කරන්න ඕනේ. ඇයි ඒ කාලයක් තිස්සේ බොරු කරලා ඒකෙන් අපිට හම්බ වෙලා තියෙන අහිතකර ප්‍රතිඵලයේ තියෙන්නේ? ඒකෝ දැන් පිරිසක් නෙවක කිරිය මුළු රටම කළා නෙමෙයිනේ. නමුත් පිරිසක් සිල් කඩහම රටකටම බලපානවා ඒක. එතකොට බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සීල ප්‍රතිපත්තිය අපිට පෙන්නලා තියෙන හැටි. හැමෝම මේ සිල් මත පෝසත් වෙලා ඉන්නව නම් මොන තරම් රැකවරණය මෙලෝ පරලෝ දෙකෙන්ම තියෙනවද? දුර්ලභයි මනුස්ස ජීවිතයේ, අති දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබෙන එක ඊටත් වඩා පරමම දුර්ලභයි. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙකුටම වඩා ඔබ වාසනාවන්තයි කියලාමයි ඔබ හිතන්න ඕනේ. හැබැයි ඒ වාසනාවන්ත බව මනාව සුරක්ෂිත කරන්න ඕනේ. වටිනා සම්පත අනික හැම දෙයකටම වඩා පරිස්සම් කරන්න වෙනවා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධප්පාදෝච දුර්ලභ. මේ මනුස්ස ජීවිතයට උතුම් අර්ථයක් එකතු කළේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසා. ඒකින් විශේෂයෙන් අපි පින පව පිළිබඳව හොඳට දැනගත්තා. අබුද්ධෝත්පාද කාලවලත් පින් පව පිළිබඳව දැනගත්ත මහා සත්පුරුෂෝ ලෝකේ හිටියා. නමුත් අපි වැඩි පිරිසක් බුද්ධෝත්පාදයක ඉපදෙන්න භාග්‍ය ලැබපු නිසා මේ ජීවිත සරුසාර කරගන්න අවස්ථාව උදා කරගත්තා. ඒ අවස්ථාව උදා වෙන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ ලේසියෙන් පහසුවෙන් නම් පහළ වෙන්නේ නැහැ. පරම දුර්ලභයි බුදුවරුන්ගේ පහළ වීම. සමහර බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් අතර කාලය මහා කල්ප 30ක්වත් තියෙන අවම වශයෙන්. තව සමහර වෙලාවට මහා කල්ප ලක්ෂ ගණන් ගෙවිලා තියෙන බුදුරුනේ. ඊටත් වඩා පරම දුර්ලභ අවස්ථා පෙන්නනවා මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා තියෙනවා බුදුරුනේ. ඒ තරම් බුද්ධ ශූන්‍ය කාල තියෙනවා. ලෝකයේ පරම අවාසනාවන්ත කාලය. නමුත් ඔබත් මමත් මේ සංසාර ගමනේ බුද්ධාන්තර ඕන තරම් ලබන්නේති. මේ අවස්ථාවෙත් අපිට ආපහු සැරයක් බුද්ධාන්තරයක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ තරම් උතුම් අවස්ථාවක් හම්බ වෙලා අපි කීකරුද කියන කාරණාවත් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කීකරුද? තාමත් අකීකරු ශ්‍රාවකයෙක්ද අපි? අපිට කීකරු වෙන්න අති උතුම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ හැරි කලාතුරකින්. අපේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් ගත කරපු කාලය. මහා කල්ප අසංඛ්‍ය 20ක්. මං හිතන්නේ අපි මේ කල්පය ගැන යම් තරමක් තොරතුරු දන්නවා ඇති කියලා. නිතර නිතර බණ අහනවා මේ රටවල් වල ඉඳගෙන අපි.
අපි කෙටියෙන් සිහිපත් කළොත් මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප අසංඛ්‍ය කල්ප කියලා කල්ප හතරක් තියෙන බව සඳහන් කරනවා ධර්මී. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර කල්ප 64ක් තියෙනවා. තේරුණාද කාරණාව? මහා කල්පයේ ඇතුලේ අපි කියමු දෙලුම් ගෙඩියක් කියලා. අපි දෙලුම් ගෙඩියක් අරගෙන හතරට කපනවා. කෑලි හතර එකතු කරපුවම අපහු දෙලුම් ගෙඩිය තියෙනවා. එතකොට අපි කපාපු කෑලිවල අපි කියමු එක කෑල්ලක තියෙන ඇට 64යි කියලා. එතකොට කෑලි හතරෙම තියෙනවා 64ව 4ක්. එතකොට 256ක්. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප කියලා කල්ප හතරක් තියෙනවා. ඒ එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර කල්ප කියලා තවත් කුඩා කල්ප 64ක් තියෙනවා. එතකොට මහා කල්පයේ ඇතුලේ අන්තර කල්ප තියෙනවා 256ක්. මේකෙන් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ එක අසංඛ්‍ය කල්පයක විතරයි. මිනිස්සු එක අසංඛ්‍ය කල්පයක ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තර කල්ප 64ක මිනිස්සු ජීවත් වෙනවා. පින්නතුනි ඉතුරු 64ම මහා කල්පේ විනාශ වෙනවා. ඊළඟ 64ම මහා කල්පේ විනාශ වෙලා පවතිනවා. ඊළඟ 64ේ මහා කල්පේ ආපහු කෙමෙන් කෙමෙන් උපදිනව හට ගන්නවා. 64ක මිනිස්සු ජීවත් වෙනවා. ඊළඟ 64ේ කල්පේ නැසෙනවා. ඊළඟ 64ේ නැසිලා පවතිනවා. ඊළඟ 64ේ ආපහු කල්පේ උපදිනවා. මේ කොටස් හතර එකතු වෙච්චාම මහා කල්ප එකයි. එතකොට ඒක අන්තර කල්පයක් ඇතුලේ ත්‍රිපිටකයේ බාහිර අපේ පොත්පත්වල සඳහන් කරනවා. එක අන්තර කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ තියෙනවා කියලා අසංඛ්‍ය 86,40,000. අසංඛ්‍ය 86,40,000. එතකොට අසංඛ්‍යයක් කියලා කියන්නේ කොච්චරක්ද? අසංඛ්‍ය ගණන්ලින් ලියුවොත් 1.140කින් තමයි ලියන්නේ. අසංඛ්‍ය කියන ඉලක්කම ලියන්නේ. 1.0ක් ලියහම 10යි. 1.2ක් ලියහම 100යි. 3ක් ලියහම 1000යි. 4ක් ලියහම 10000යි. 5ක් ලියහම 100,000යි. 7ක් ලියහම කෝටියයි. එහෙම එහෙම ලියාගෙන ලියාගෙන 140ක් ලියාපු තැන තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. ඒ කාරණාව අපිට හිතෙන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ. වර්තමාන සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් එච්චරට ගණන් කරපු අය ලෝකෙ හිටියද කියලා. 1.140කට. මෙන්න එහෙම අය ලෝකෙ හිටියා. මීට වඩා මේ ගණන ධර්මීය විස්තර කරලා තියෙනවා තව මේ සම්බන්ධ ගණන් ටික. එහෙම ගණන් කරපු අය හිටිය අතීතේ. අතීතේ අපිට වඩා හැම පැත්තෙම දියුණු. අපිට තමයි හිතෙන්නේ ලෝකෙ දියුණුතම අවධිය දැන් කියලා. අතීත දියුණුව ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන හැටි බලහම අද ලෝකෙ අපි ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. අපිට මේ දියුණුව ගැන හිතාගන්නවත් බෑ. ඒ තරම්ම අතීතයේ දියුණු. ආන්ගේ අතීතේ මිනිස්සුන්ගේ දියුණුව ගැන කතා කරන එක තැනක් තමයි ඒ මිනිස්සු ගණන් කරපු ලොකුම ඉලක්කමක්. මේ ඉලක්කම මේ තියෙන්නේ අසංඛ්‍ය කියන්නේ. අපිට අද අසංඛ්‍ය කියන්නේ මහ පුදුම සහගත දෙයක්, හිතා ගන්නවත් බැරි දෙයක්. එදා මිනිස්සු ගණන් කරපු ලොකු ඉලක්කම. අපේ ධම්මපද පාළියේ තියෙනවා බෝධි රාජ කුමාර වර්ගය. මෙතන තියෙන බෝධි රාජ කුමාරයා පිළිබඳව සඳහන එක වර්ගයක සඳහන් වෙන්නේ. එතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ගුවන් යාන තිබුණ බව. දැන් අපි අද කතා කරන්නේ ලෝකෙ දින නවීනම වාහන හැටියට, යාන හැටියට ගුවන් යාන ගැන කතා කරන්නේ. අපිට කොහොමවත් හිතෙන්නේ නැහැ බුද්ධ කාලේ ගුවන් යාන තියෙන්නේ කියලා. නමුත් මේ කතාවේ පැහැදිලි කරන වාගීතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ගුවන් යාන තිබ්බා කියලා. ඒ කතාවෙන් තමයි ඒක පැහැදිලි වෙන්නේ. හැබැයි ඒක හදලා තියෙන්නේ
අදවාගේ ඒ පිළිබඳව විශේෂිත ඉංජිනේරුවෙක් නෙමෙයි. ඒක හදලා තියෙන වඩු බාස්කෙනි. බෝධි රාජ කුමාරයාගේ මාලිගාව හදපු වඩු බාස්සුන් නැහැ. මාලිගාව හදලා ඉවර වෙනකොට මරණ බව දැනගන්නවා එයා. බාස්සුන් නැහැ මරන්න බෝධි රාජ කුමාරයා තීරණය කරනවා. ඒ වාගේ මාලිගාවක් තව තැනක හදයි කියලා. ඒ කාරණාව දැනගත්ත නිසා මාලිගාවේ වැඩ ඉවර කරන ගමන් ජීවිතේ බේරගෙන යන්න යගේ ඇතුළේ තියාගෙන මේ යානාව හදන්න. ලීවලි හදලා මහරෑ එළියට ගෙනල්ලා එකලස් කරගෙන බිරිඳයි දරුවෝ එක්ක හිමාලයට පලා ගියා කියලා කියන්නේ. එක තැන ඔසවන්න පුළුවන් යානාවක් හදලා තියෙන්නේ. ඉතින් එහෙම වඩු බස්සුන් නැහැලා එදා හිටියහම එතකොට අද ඉන්න ඉංජිනේරුවට වඩා ලොකු දැනුමක් එදා වඩු බස්සුන් නැහැලා තිබ්බ බව ඒකෙන් පේනවා. අතීතයේ දිනු මාගන්ධි සූත්‍ර අට කතාවේ එහෙම තව ඒ පිළිබඳව කරුණු බොහෝ සේ සඳහන් කරනවා. එතකොට ඒ කාලේ අය ගණන් කරපු ඉලක්කමක් තමයි මේ අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් ගත කරපු කාලය මහා කල්ප අසංඛ්‍ය 20ක්. මහා කල්ප අසංඛ්‍ය 20ක්. 1.140 හේව 20ක් මහා කල්ප. මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන, කාය වාග් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන. මේ ත්‍රිවිධ ප්‍රනිධානය සම්පූර්ණ කරන තීරණය කරන කාලය තමයි දීපංකර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4ක් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් එතන ඉඳලා පාරමිතා පුරනවා. මනෝ ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 7යි. වාග් ප්‍රනිධානය මහා කල්ප අසංඛ්‍ය 9යි. එතකොට මහා කල්ප අසංඛ්‍ය 16යි. 20යි ලක්ෂයක වෙන්න තව 4යි ලක්ෂයකක් ඊගයි. නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂයක පාරමිතා පූර්ණී කරනවා. දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ නියත විවරණ ගත්ත වෙලාව මොනතරම් අනුකම්පාවක් ඔබ අපි කෙරෙහි තිබුණද? නියත විවරණ ලබා ගන්න සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපatti ලාභි අහසින් යන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට එදා නියත විවරණ ගන්න වෙලාවේ දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ රහත් වෙන්න ඕනේ නම් බණපද දෙකයි අහන්න තිබුණේ. සඳහන් කරන්නේ තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමා රහත් වෙන්න පින් තිබ්බා කියලා. නමුත් මේ අවස්ථාව අතහැරී කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි, අපි වෙනුවෙන් අතහැරී. සංසාරේ දුක් විඳින අනන්ත සත්වයා සංසාර සාගරයෙන් එතර කරන්න උවමනා නිසාමයි තමන් වහන්සේගේ පෞද්ගලික නිවන අතහැරී. ඒක ලෝකෙ පහළ වෙන උතුම් සත්පුරුෂයන්ගේ හැබෑම ස්වභාවය. සඳහන් කළා සත්පුරුෂයෝ කවදාවත් තනියම සංසාරයෙන් එතර යන්නේ නැහැ කියලා. අපේ ධර්මයේ සඳහන් කරන්නේ පුළුවන් නම් මේ සංසාරයෙන් එක්කෙනෙක් හරි අරන් එතර වෙන්න කියලා. පුළුවන් නම් එක්කෙනෙක් හරි ගෙනියන්න මේ සංසාරේ. ඒ තරම්ම භයානකයි. ඒක අපිට වැටහුණාට වඩා සර්වඥතා ඥානීයට වැටහිච්ච ප්‍රමාණය හිතාගන්නවත් බෑ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පුළුවන් නම් එක්කෙනෙක් හරි අරන් යන්නේ එක වටිනවා. හැබැයි එයා ගෙනියන්න ගියහම මටත් රස්තියාදු වෙන්න පුළුවන්. මටත් දුක්වලට මුණ දෙන්න පුළුවන්. ආන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දුකකට මුණ දුන්නද? දීපංකර භාග්‍යතුන් වහන්සේ දැක්කාම සුමේද තාපසතුමාට ඇති වුණේ පුදුම සතුටක්. බුදුරජාණන් වහන්සේගේ වත කමල දැක්කහම ඒ හිතාගන්න බැරි රූප සෞන්දර්යය සුමේද තාපසතුමා කල්පනා කළේ මේ මහ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට අද මගේ ජීවිතය පූජ කරනවා කියලා. ඒ නිසානේ අර මඩවල උඩ දිගෑරී තමන්ට ගොඩ කරන්න ලැබුණේ පාරේ ලොකු වලක්.
පාර හද හද හිටපු තැන. කාරණාව අපේ දන්න නිසා මම මේ කිටින් කියන්නේ. මිනිස්සු තාපසතුමාට මේ වලගොඩ කරන්න කියලා බාර දුන්නේ මිනිස්සු දන්නවා තාපසතුමාට ඉරුදි තියෙන බව. මේ මිනිස්සු අඳුරනව බුදුරජා මේ තාපසතුමාව. ඉතින් ඉරුදි තියෙන නිසා තමයි වලගොඩ කරන්න කිව්වේ. මිනිස්සුන්ට බැරි හින්දා. තාපසතුමාත් වල දිහා බැලලා කල්පනා කරේ මට අවශ්‍ය නම් මේ වල රත්තරන් වලින් පුරවන්නත් පුළුවන්. නැත්නම් මුතු මණික් වලින් පුරවන්නත් පුළුවන්. මේ වල පිරෙනකන් රන් රුවන් මුතු වරුසා වක්කරවන්න තරම් හැකියාවක් සුමේධ තාපසතුමාට මේ වෙලාවෙත් තියෙනවා. නමුත් කල්පනා කළා මගේ ඇඟේ දාඩිය මුගුරු හලලා ශක්තිය යොදලා මේ වල ගොඩ කරනවා තරම් මට ඒකෙන් පිම්පිරෙන්නේ නැහැ. මගේ මේ වෙහෙස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආන් එහෙම තීරණය කරලයි පස්සොලින්ම වල පුරවන්න පටන් ගත්තේ. නමුත් වල පුරවලා ඉවර කරන්න බැරි වුණා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා සාදුකාරය ඇහෙනකොට බලහම වඩිනවා. අප්‍රමාණ ශ්‍රද්ධාව ජීවිතේ පූජා කරන්න තීරණය කළේ එකයි. අඳුන් දිවි සමක් පැළඳගෙන හිටි සඳහන් කරන දිගු කෙස් කලඹක් තිබුණා කියලා. සුමේධ තාපසතුමාට කෙස් කලඹ ලෙහලා ඉස්සරහට මාගලක් වගේ ඉල්ලුවා කියලා කියන්නේ. මුණින් අතට දිගා වෙන්නේ මිනිරුවන් වගේ වඩින බුද්ධ ප්‍රමුඛ ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලාට මගේ ජීවිතේ පූජා වේවා කියන අදිෂ්ඨානය යති කරගත්තේ. මේ සියලුම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මගේ ශරීර ධාතුව මතින් ශරීරයේ මතින් වැඩම කරත්තා. එහෙම දිගාවෙලක් බුදුරජාණන් වහන්සේ දිහා ආපහු ළඟට වඩිනකන් හිස ඔසවලා රූප සෞන්දර්යය දිහා බැලුව කියලා කියන්නේ. තමන්ගේ හිත තමන්ට කතා කරලා කියනවා සුමේධ තාපසතුමාට, සුමේධ උඹට උවමනා නම් මේ ඇස් දෙකට පෙනිපෙනී ළඟට වඩින භාග්‍යතුන් වහන්සේ ළඟ බණපද දෙකක් අහලා රහත් වෙන්න පුළුවන්. බණපද දෙකයි උඹට අහන්න ඕනේ. උන්වහන්සේගෙන් බණපද දෙකක් අහලා රහත් වෙලා ලක්ෂ හතරක් මහරහතන් වහන්සේලා පිටිපස්සේ ඉන්නවා. ඒ ලක්ෂ හතර කෙරවලි 4,01 වෙනියා බවට පත් වෙලා ඔබටත් හඹගන් නුවරට දානෙට වැඩම කරලා මේ ශාසනින් සංසාර ඉවර කරන්න පුළුවන්. කවුද මේ කියන්නේ? සුමේධ තාපසතුමාගේ හිත තමන්ට කියනවා. ආයෙ සැරයක් ඒ හිතම කියනවා, සුමේධ උඹ එහෙම කරන්න එපා. සුමේධ උඹ එහෙම කළොත් දරු පිරිසක්, ඉතාම බඩගින්නේ ඉන්න දරු පිරිසක් හාමත් වෙලා තමන්ගේ අම්මා වටේට වැටි 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 ඇවිද ඇවිද අම්මට කියනවා බඩගින්න කියලා. හාමත් වෙලා වැටෙනවා ළමයි. ඔහොම ඉන්නකොට අම්මට හම්බ වෙනවා ප්‍රණීත ආහාරයක්. අම්මා අර හාමත් වෙලා ඉන්න ළමයිට දෙන්නේ නැතු අඳුරු මුල්ලකට ගිහිල්ලා ඒ කෑම හොරෙන් කනවා. සුමේධ ඒ අම්මා කොහොම කෙනෙක්ද? දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ රහත් උනොත් සුමේධ උඹ ඒ අම්මට සමානයි. උඹේ ළඟ නිවන් දකින්න, උඹෙන් සසර කෙරවල කරගන්න, උඹෙන් බණ අහගන්න මේ සංසාර අහිංසකයෝ කොයිතරම් ප්‍රමාණයක්ද සීමාවක් නෑ. ඒ සියලු දෙනාම අතරමං උඹ මෙතන රහත් උනොත්. ආපහු සැරයක් කියනවා තමන්ගේ හිත ගේ ඇතුළ ගිනි අරගෙන ළමයි ටික ඇතුළේ අම්මයි තාත්තයි එළි ගිනිදැල් බුරබුරා නැගෙනවා. පරාල රේප් ගිනි අරන් ඇතුළට කඩා වැටෙනවා. දොර ජනෙල් වලින් කෑ ගහ ගහ ළමයි අම්මටයි තාත්තටයි කියනවා අපි බේරගන්න කියලා. දරුවෝ ටික ගේ ඇතුළේ පිච්චෙනකොට අම්මයි තාත්තයි පැනලා දුවනවා ජීවිතේ බේරගන්න. සුමේධ දීපංකර පාදමූලේ රහත් උනොත් ඔබ ආන්ගේ මව්පියෝ දෙන්නට සමානයි කියන කාරණාව තමන්ගේ හිතමයි කියන්නේ. ආන් ඒ නිසාම තීරණය කරනව නැහැ දීපංකර පාදමූලේ රහත් වෙනව නෙමෙයි, මම ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන සංසාරේ අහිංසකයෝ සංසාරයෙන් එතර කරලම
මමත් සංසාරයෙන් එතෙර යනවා කියලා තීරණය කරලා තමයි නැමත වතාවක් තමන් වහන්සේගේ මුව මඩල අර මඩ තලයේ මත තියාගන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවිතේ පූජ කරලා. එතකොට කොච්චර කාලයක්? මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක්. පාරමිතා පුරන්න වෙනකොට අපාය යන්න වෙන බව දන්නේ නැද්ද? සුමේද තාපසතුමා හොඳටම දන්නවා මට අපාය යන්න වෙනවා කියලා. එතකොට මේ අපායට එන්නේ අපි වෙනුවෙන්. පිටින් කවුද අපායට යන්න තීරණය කරන්නේ තව කවුරුවත් ඉන්නේ? ඔය පාරමිතා පුරන කාලේ තිරිසං වෙන්න සිද්ධ වෙන ඕන තරම් ආත්මවල. ඒක හොඳට දන්නවා. ඔබයි මමයි වෙනුවෙන් තිරිසං වෙන්න උන්වහන්සේ බය නැතුව කැමැත්ත පහල කරගන්නවා. නිරේ මොනතරම් දුක් සහිතද? මහා අබිනිහාරයෙන් පස්සේ අටමහා නිරේට නම් යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි යන්නේ නැත්තේ අටමහා නිරේට මිසක් ඔසුපත් නිරයන්ට නෙවෙයි. ඔසුපත් නිරයන්ගේ උපදිනවා. තේමිය කුමාරයා ජාති ස්මරණ ඥානයකින් දන්නවා පෙර අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80,000ක් නිරේ හිටියා. ඒ හින්දා මේ සැරේ නම් රජකම බාර ගන්න එපා කියලා. ඉතින් කියනවා පෙර එහෙනම් නිරේ හිටියා කියලා. මේ වගේ තවත් කරුණ වලින් නිරේට ගිය පවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා. සමහර ආත්මවල ඌරෙක් වෙලා ඉපදිලා තියෙනවා. අපි ඌරෙක් කියලා කතා කරන ඉතාලම පහත් ගණයේ සතෙක්. සමහර කෙනෙකුට අවමන් කරන්න වෙච්චම අපි කියන ඌරෙක් වාගේ කියලා. මහ බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා තිබුණා. මහ තුන්ඩිල ජාතකයේ ගැන කතා කරන්නේ. ඒ වාගේ ඉතාලම පහත් ආත්මවල ඉපදුනේ මේ කතා කරන ඔබත් මමත් මේ සංසාරයෙන් එතර කරන්න ඕනේ නිසා. අපි වෙනුවෙන් උන්වහන්සේ ඒ තරම් කැපකිරීම කරලා තියෙනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දකින්නකොට ලැජ්ජ හිතෙන්න ඕනේ. ඔබ වහන්සේ මං වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරලා තියෙනකොට මට තාම ඔබ වහන්සේට කීකරු වෙන්න බැරි වුණා නේද කියලා හිතෙනකොට අපිට ලැජ්ජ හිතෙනවා. හරියට ශ්‍රද්ධාව තියෙනවා නම්, හරියට මේ මඟ පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙනවා නම්, වරදක් කරන්න යන හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන නේද කියලා හිතෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ මේ අපි ඔක්කොම මේ ඉන්න විදිහේ ඉඳලා දැකලායි තියෙන්නේ. අපිට හිතෙන්නේ නැහැ නේ අද බේරික් විහාරේ අපි මේ විදිහේ බණ අහනවා භාග්‍යතුන් වහන්සේ දකින්න ඇති කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔක්කොම දන්නවා. අපි බණ අහන බව විතරක් නෙමෙයි, බණ අහන පිරිස මෙච්චරයි, ඒ අයගෙන් කැමැත්තෙන් බණ අහන අය මෙච්චරයි, අකමැත්තෙන් ඉන්න අය මෙච්චරයි, ශ්‍රද්ධාව තියෙන අය මෙච්චරයි, ශ්‍රද්ධාව නැති අය මෙච්චරයි. හිතේ ස්වභාවය ඉඳලා භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවා. ඉතින් හරියටම බුදුරජාණන් වහන්සේ ගැන දන්නවා නම් ලැජ්ජ හිතෙනවා උන්වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නව නේද කියලා. ඒ තරම් සංසාරේ අපි වෙනුවෙන් අනන්ත දුක්ඛන්දරාවක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ නොතුමිද තාපස්තුමාගේ ශරීර ධාතුව මතින් නම් වැඩියේ නෑ. භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ පූජා කරපු උත්තමයා කවුද කියලා බලලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා සඳහන් කරනවා, මහණෙනි මේ කෙනෙක් අපිට ජීවිතේ පූජා කරලා තියෙනවා, හැබැයි මේ ශරීරයේ මතින් මේ වලෙන් එතර යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ ලෞතර බුදු වෙච්ච මම විතරමයි. මේ පිටිපස්සේ ඉන්න මහරහතන් වහන්සේ නමකටවත්, දීපංකර භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සලා දෙනමටවත් මේ ශරීරයේ මතින් නම් යන්න බෑ කියන කාරණාවම පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි කාරණාව අහන්නේ. ඒ වෙලාවේ තමයි නියත විවරණේ භාග්‍යතුන් වහන්සේ ලබලා දෙන්නේ. මේ මඩවලව මත දිගෑරිලා ඉන්නේ තවත් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් ගත වුණාම දඹදිව ඔක්කාක රාජ පරම්පරාවේ ශාක්‍ය වංශී සුද්ධෝදන නම් මහරජෙකුට දාව, මහා මායා නම් දේවී කුසින්
දසමස් ඇවෑමෙන් මනුලෝ බිහිවෙන සිද්ධාර්ථ නමින් නමක් ලබලා අවුරුදු 29ක කාමභෝගී ගිහි ජීවිතයක් ගෙවලා ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ගෞතම සම්මා සම්බුද්ධ නමින් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගන්න පාරමිතා පූර්ණේ කරන බෝසතාණන් වහන්සේ තමයි මේ මඩවලේ දිගහැරිලා ඉන්නේ කියන කාරණාව සිහිපත් කරනවා. ඒක තමයි නියත විවරණය. මේ කතාව අහගෙන ඉන්න එක තරුණ කාන්තාවක්. ඇය ළඟ ඒ වෙලාවේ සමම්පිච්ච මල් නැලි 8ක් තිබුණා කියලා සඳහන් කරනවා. ඒකෙන් 5ක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ස්වාමීනි මේ මල් නැලි 5 ඔබ වහන්සේට පූජා වේවා. මේ මල් පූජා කරලා මන් ලබා ගන්න පින් මොහතකට කලින් නියත විවරණ ශ්‍රී දේවා වදාළ මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේගේ ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කළා. ඇයගාවති පිච්ච ඉතුරු මල් නැලි තුනක් සුමේද තාපසතුමාට පූජා කළා. ඇගේ නම සුමිත්තා කියලා සඳහන් කරනවා. එදා අපේ ශාසනය සඳහන් කරන වෙන කවුරුවත් නෙමෙයි යසෝදරා දේවීන් වහන්සේමයි කියලා. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට ලැබිච්ච මල් නැලි 8 මල් නැලි 5 සුමේද තාපසතුමාගේ ප්‍රදක්ෂිණා කරමින් මේ මල් වලින් පූජා පැවැත්වුවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙතන නැවතිලා කතා කරන්න තව කරුණක්, ලෞතර බුදුරජාණන් වහන්සේ ලාමුණ තරම් නිහතමානීද? භාග්‍යතුන් වහන්සේලා නිහතමානී කියන කතාව කතා කරන්න වුවමනාම නැහැ. හැබැවින්ම නිහතමානී. නමුත් මේ උතුම් බුද්ධ ගුණය තමන්ට වඩා හුඟක් පල්ලෙහි ඉන්න කෙනෙක්, නමුත් අති උතුම් තැනකට යන කෙනෙක් කොයිතරම් ගරු බුහුමන් දක්වලාද වන්දනා කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගෙන් වැඳුම් ලබන්න සමත් කෙනෙක් නැති හින්දා ලෝකේ. නමුත් මහ උතුම් ගෞරවයක් දක්වන එක තමයි ප්‍රදක්ෂිනා කරන එක. අපිටත් භාග්‍යතුන් වහන්සේ වැඳලා ප්‍රදක්ෂිනා කරලා යන්න තියෙනවා නම් තමයි ඒක සම්පූර්ණ. චෛත්‍ය ළඟ වැඳලා චෛත්‍ය රාජයන්න් වහන්සේ තුන් වතාවක්වත් ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා යනවා නම් අති උතුම් ගෞරවයක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ අර මල් සුමේද තාපසතුමාගේ ඇඟට ඉහිමින් තුන් වතාවක් ශරීර ධාතුව ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිණා කරලා තමයි රඹකම් නුවරට දාන්න වැඩින්නේ. මහරහතන් වහන්සේ ලක්ෂ 4ක් සුමේද තාපසතුමාට මල් පූජා කළා. එක රහතන් වහන්සේ නමක් එක මල මල පූජා කළත් එතන මල් ලක්ෂ 4ක්. එහෙනම් මොනතරම් මල් කන්දක් ගොඩ ගහන්නේ ඇත්ද? දිව්‍ය මේ මල් වරුසාවක් කෙරෙන වෙලාව. භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ සුමේද තාපසතුමා නැගිටලා මල් ගොඩ උඩ පලක් බැඳගෙන වාඩි වෙලා තමයි අදිෂ්ඨාන කළේ මට ලෞතුරා බුදු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. බුදුරුන්ගේ වචන කවදාවත්ම වරදින්නේ නැහැ. වරදින වචනයක් බුදුරු සඳහන් කරන්නේ. ඒකට උපමා ගණනාවක් සිහිපත් කරනවා. යම් කාන්තාවක් ගැබ් ගත්තොත්, ගැබට අනතුරක් නූනොත් ඇයි දරු ගැබ බිහි කරන්න ඕනේ? ගැබ කුසේ තියාගෙන ඉන්න බෑ ජීවිත කාලෙම. ඒක බිහි කරන්න ඕනේ, ඒක සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ වචනයත් ඒ වගේම සත්‍යයි. ගල්කැටයක් මහ පොළොවෙන් අරගෙන අහසට විසිකිරුවොත් අපේ ශක්තිය තියෙනකන් ගල්කැටේ ඉහළට යනවා. ඒ ශක්තිය ඉවර වෙච්ච ගමන් මේ ගල්කැටේ අනිවාර්යෙන් බිම වැටෙනවාමයි. ඒ ගල්කැටේ වැටෙන බව සත්‍යයි. භාග්‍යතුන් වහන්සේගේ වචනයත් ඒ කාන්තේම සත්‍යයි. එනම් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මට බුදු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කළේ පෙර බුදුරජාණන් වහන්සේලා මොනවද කළේ? පෙර බෝසත්වරු මොනවද කළේ? ආංගීම අදිෂ්ඨාන කරනකොට තමයි දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා ආදි වශයෙන්
පාරමිතා 30ක් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ඒ පාරමිතා අදිෂ්ඨාන කරන වෙලාව අතිසුවිශේෂී මොහොතක්. මේ මහ පොළොව පවා කම්පා වුණා කියලා සඳහන් කරන්නේ. රතරෝදයක් කැරකෙනා වගේ පෘථුවිය කැරකුණා කියලා සඳහන් කරනවා. ඒ මේ ලෞතර බුද්ධත්වයේ ලබන්න පාරමිතා අදිෂ්ඨාන කරනවා. මේක කරන්න පුළුවන් වැඩක්ද මේ කරන්න හදන්නේ? මේක ලෝකේ කරන්න බැරි වැඩ. නමුත් එක් කරන්න බැරි දේ කරන්නයි ලෑස්ති. මහා වීර කියන වචනේ කොයිතරම් ගැඹුරුද පින්නතු. මහා වීර සඳහන් කරනවා පාරමිතා පුරන්න තියෙන මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ම පාරමිතා පුරලා ඉවර වුණාට පස්සේ තවත් ඒ වාගේ කාලයක් පාරමිතා පුරන්න කීවොත් මහ බෝසතාණන් වහන්සේ ඒ මොකටද කියලා නම් අහන්නේ කියලා. පිරු තරමටම තවත් පාරමිතා පුරන්න ඕනේ කියලා කීවොත් ලෞතර බුදු වෙන්නේ ඇයි ඒ කියලා අහන්නේ කියලා. ඒ ටිකත් පූර්ණේ කරන්න තීරණය කරනවා බුද්ධත්වයේ වෙන්නේ. මේ මුළු සක්වල ගැබ ජලතලයක් බවට පත් කරලා මෙහා කොනේ ඉඳලා එහා කෙරවලට පීනන්න ඕනේ කියලා කිව්වොත් බුද්ධත්වයේ ලබන්න මුළු සක්වලම ජලයෙන් පුරවලා සඳහන් කරනවා තම බාහු බලයෙන් ඒ ජලතලය ජය ගන්න පීනනවා කියලා. ඒත් එහෙම පීනන්න යම් වීරියක් අවශ්‍යද? ඊට වඩා වැඩි වීරියක් අවශ්‍යයි බුද්ධත්වයට ලබන්න. මහා කල්පයක්, මහා කල්ප අසංඛ්‍ය ගානක් නිරේ පැහෙන්න ඕනේ කියලා සඳහන් කෙරුවොත් බුද්ධත්වයේ වෙනුවෙන් දෙපාරක් හිතන්නේ නිරේට බහිනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් මහ පුදුම වීරියක් තියෙනවා. ලෞතර බුදු වෙන්නේ වෙන දෙයකට නෙමෙයි, ලෝක සත්‍යය සංසාරයෙන් එතර කරන්න තියෙන කැමැත්ත. මේ කරුණු එක සඳහන් කරාම අපිට වෙන කියන්න දෙයක් නැති හින්දා මහාවීර කියනවා මිසක් තව වචන තිබ්බනම් ඊට වඩා වචන එකතු කරන්න ඕනේ. ඒ මහා කියන වචනේ ප්‍රමාණය හිතන්න බෑ. ඉතින් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් මේ පාරමිතා පුරන කාලේ විඳපු දුක්ඛන්දරාවන්ගේ සීමාවක් නෑ. එක එක ආත්ම ගැන කල්පනා කරලා බැලුවොත් ජාතක පාලියේ තියෙන තොරතුරු ගැන හිතහම සමහර වෙලාවක ශාන්තිවාදී තාපසතුමා කලාබු රජුරු නිසා පත්විච්ච අපහසුතාවයන්. නමුත් ඒ හැම එකක්ම ඉවසුවේ ලෞතර බුද්ධත්වයේ වෙන්නේ. ඔබ මම මේ සංසාරයෙන් එතර කරවීම වෙනුවෙන් මේ මහෞත්තමයන් වහන්සේට අපේ තියෙන ණය බර සීමාවක් නෑ. මොන තරම් ණයද, මොන තරම් සත්පුරුෂද අපි සංසාරයෙන් එතර කරන්න මේ දරපු වීරිය. එහෙම නැත්තම් අපි සංසාරේ තාමත් අතරමං. ඒකයි අපි සඳහන් කළේ ලෝකෙ පහළ වෙන හැබෑ සත්පුරුෂයෝ තනියම නම් සංසාරයෙන් එතර යන්නේ කියලා. සසර ගැන දන්න නිසා. මේකට එක උදාහරණයක් සඳහන් කරනවා. අපි දුටුගැමුණු මහරජුරුවන්ගේ කාලේ පැවිදි වෙලා හිටපු එක යෝධයෙක් හිටියා. යෝධ බල තිබුණ පැවිදි වෙලා හිටියේ තේරපුත්තාපේ. ළඟට ගිහිල්ලා ගෝඨයිම්බර යෝධයත් ඔය කතාවම කියනවා. ගෝඨයිම්බර යෝධයාට ගැහුවනි තේරපුත්තාපේ හාමුදුරු පන්සල හැදි කරලා කියලා. එතකොට තමයි දැනගත්තේ ශක්තිය කොහොමද කියලා. පොඩි හාමුදුරුව සාමණේර හාමුදුරුව කියන්නේ උපසම්පදා වෙලා නැහැ එතකොට. ඒ කියන්නේ තව අවුරුදු 20 සම්පූර්ණ කරලා ඉන්න නැති වෙයි. තාත්තා රහත් වෙලා. තෙරුන්ගේ පුතා නම අබය. රහතන් වහන්සේ නමකගේ පුතෙක් නිසා රහත් වෙන්න කලින් තේර පුත්තා අබය. එනකොට පන්සල හැදි කරලා තිබුණා. මොකද මේගොල්ලෝ ගිහිල්ලා කැම නැති හින්දා පන්සලේ ගස් ටික හොල්ලලා පොල් ගස් හොල්ලනකොට ගස්වල තිබිච්ච ගෙඩි, හනසු, වේලිච්ච අතු සේරම හැමතැනම වැටුණා. වැටිලා පන්සල අපවිත්‍ර වුණා, හැදි වුණා හැමතැනම.
කලටි ගෙඩි වලට විතරක් වැලමිටෙන් ඇන ඇන පළපළ කෑවා කියලා කියන්නේ කලටි කාල කාල මත් වෙලා පැත්තක වෙඩිලෙන් ඉඳගත්තා. පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කැපකරු මහත්තයාගෙන් ඇහුවා. හැඩි කරපු අය ස්වාමීන් වහන්සේ නිදි කිව්වා. යෝධයා ළඟට ගිහලා තමන්ගේ පාදී මාපට ඇඟිල්ල අතරට යෝධයාගේ මාපට ඇඟිල්ල දාලා උස්සලා අරගෙන දෙපැත්තේ තියෙන පොල් ගහේ ගැහුවා කියලා කියයි. ඒ ගහනකොට යෝධයාගේ පිරිස ස්වාමීන් වහන්සේට ගහන්න ලැස්ති වුණා. යෝධයා උස්සගෙනම අර පිරිසට ඇඟිලි දෙකෙන් පහර දුන්නා කියලා කියන්නේ. තමන්ගේ පිරිස වැටුණ බව දැක්කම තමයි ස්වාමීන් වහන්සේ සමාවෙන්නේ. හැරි කරපු ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙල කරන්නම් කියලා කීවට පස්සේ තමයි යත්තේ. ඉතින් එහෙම කරලා වැඳලා කරලා තමයි යන්නේ සමාවිල්ලගෙන. පස්සේ රජුරු අහනවා ගෝඨ උඹ හම්බෙලා නැද්ද තව ශක්තිමත් අය මේ යුද්ධ කරන්න අපිට? උඹ වාගේ ශක්තිවන්තයෝ තව නැද්ද කියලා අහන. ස්වාමීනි මගේ ශක්තිය මොකද්ද? මට වඩා ශක්තිවන්තයෙක් ඉන්නවා ඉන්නේ මහන වෙලා කියලා කිව්වා. කමක් නැහැ බුද්ධ ශාසනය බේරගන්න එන්න කියලා එන්න කියන්නේ කිව්වා. ඉතින් ගිහිල්ලා කතා කළා. කතා කරනකොට කිව්වා මේ උපාසක මහත්තයා මේ සිවුර දාගත්තේ ගලවන්න නෙමෙයි. මට ඔය එක එක යුද්ධ කරලා වැඩක් නැහැ මමත් යුද්ධයක් කරන්නයි ලෑස්තියි කියලා. ඒ දුන්නාචල ඇස්තේ කෙලෙස් සතුරුත් එක්ක යුද්ධ කරන්න. ගෝඨාභය කතා කරන්නේ පේන්නේ ඉන්නේ සතුරුත් එක්ක යුද්ධ කරන්න. මට ඊට වඩා මේ යුද්ධෙ ලොකුයි කිව්වා. ඒ වෙලාවේ තමයි අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේටත් යුද්ධ කරලා කෙලෙස් සතුරු පරාජය කරන්න රටක් තියෙන්නුනේ. දහමක් තියෙන්නුනේ. මේ රටේ මගේ හාමුදුරුවෝ රූපින්ද පාති වැඩියහම දාන පාත්‍රයේ උස්සලා පොළවේ ගහනවා නම් උන්වහන්සේලගේ සිවුරු දෙක ගලවලා අතට ගන්නවා නම් චෛත්‍ය රාජයන් වහන්සේගේ කොත් කැරල්ල කඩලා චූඩාමානික අරන් යනවා නම් බෝධින් වහන්සේලගේ අතු කපනවා නම් සෑමලු ඉඳගෙන මලමූත්‍රා කරනවා නම් අපිට රටක් නෑ. අපේ ශාසනය වැඩිකල් පවතින ඉතුරු කරන එකක් නෑ. ඒක රැකලා තිබ්බොත් විශාල පිරිසකට මෙහෙවරක් වෙනවා. ඔබ වහන්සේට ඒක රකින්න නැතුව ඔහොම ඉඳලා කෙලෙස් සතුර පරාජය කරන්න බැරි වෙයි. මේ ලෝකේ හැබෑම සාන්ත සත්පුරුෂයෝ තනියම සංසාරයෙන් එතර වෙන්නේ නැහැ ස්වාමීනි. අනික් අයටත් පාර හදලම තමයි එතර වෙන්නේ. ආන් එහෙම කියහම තමයි තීරණය කළේ එහෙනම් මම යුද්ධෙට ගිහිල්ලා ඇවිල්ලා ආයෙ මහාන වෙනවා කියලා. එතන කිව්වා සාන්ත සත්පුරුෂයෝ තනියම සංසාරයෙන් එතර යන්නේ නැහැ. එහෙම කියහම තමයි තීරණය කළේ පිරිසට ශාසනය රැකලා තියලා මං එනවා කියලා. අපේ ශාසනයේ ධම්මඤ්ඤෝ ආදී සූත්‍රවල මහරහතන් වහන්සේලාට චෝදනා කරන ක්‍රමයක් තියෙනවා. ධර්මදේශනාවක් නොකරම පිරිනිවන් පානවා නම් තමන් සංසාරයෙන් එතර ගිහිල්ලා අන් අයට එතර වීමේ මඟ හදන්න නැතුව විවේකයෙන්ම බුද්ධින්දලා පිරිනිවන් පානවා නම් ඒකට චෝදනා කරන ක්‍රමයක් තියෙනවා. එහෙම කරන්න එපා කියලා. එක්කෙනෙක් හරි අරන් යන්න ඕනේ. එහෙනම් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සංසාරයෙන් එතර කිරවීම උදෙසා මහ බෝසතාණන් වහන්සේ මොන තරම් දුක් විඳලාද මේ උතුම් බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්නේද? ඒ ඔබ මම උන්වහන්සේගේ මහා කරුණාවට අහු වෙලයි තියෙන්නේ. උන්වහන්සේ වෙන්න තියෙන පිහිට අපිට වෙලා තියෙනවා. නමුත් ඒක ලබා ගන්නවද නැද්ද කියන තීරණේ අපි ගාව තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේටම කීකරු වෙන එක අපිට කවදාවත් පාඩුවක් අලාභයක් නන් නෙමෙයි. ඒක මේ සංසාර ගමනේ පුදුමාකාර ලාභයක්මයි. ওই ටික අපිට කියලා දෙන්න. මේ සංසාරයෙන් එතර කරවන්නේ බුදුරජාණන් වහන්සේලා හැම කාලෙම මුණගැහෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍යයි. එවන් ශූන්‍ය කාලවල අපි ජීවිත හරියට හිරු නැති ලෝකයක් වගේ අඳුරු ජීවිත. නිරේවල් වලින් නිදහස් වෙන්නේ නැති ජීවිත. නමුත් මේ පුදුම වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා. ඊළඟට සඳහන් කළා ෂණ සම්පත්තියත් බොහොම දුර්ලභයි කියලා. බුද්ධෝත්පාදයක් දුර්ලභයි ෂණ සම්පත්තියක් දුර්ලභයි. මොනවද මේ ෂණ සම්පත් කියලා කියන්නේ? ඔය හම්බෙලා තියෙන ඇස් දෙක, කතා කරන්න පුළුවන් කට, එවිද ගන්න පුළුවන් කකුල් දෙක, බොහෝ දේවල් වලට පහසු කරගන්න පුළුවන් අත් දෙක, නිරෝගී කය, හිතන්න පුළුවන් මනස,
මේ තමයි අපිට හම් වෙලා තියෙන ෂණ සම්පත්. මේ ඔක්කොම හම්බුනේ පෙර කරපු පින් හින්දා. අපි ඉස්සෙල්ලා කතා කළානේ මේ ජීවිතයේ හොඳට හම්බ වෙන්න පෙර පින් හුඟක් වියදම් කරලා කියලා. කර්මානුරූපව තමයි මේ සියල්ලම සම්පූර්ණ වෙන්නේ. අර එක සූත්‍රයක් තියෙනවා අපි ත්‍රිපිටකේ ඉන්දක කියලා. මේ සූත්‍රය සඳහන් කරනවා මිනිස්සෙක් පිළිසිඳ ගන්න හැටි, මව් ගැබක පිළිසිඳ ගන්න හැටි. මව් ගැබේ පිළිසිඳ ගත්ත මුල්ම කාලේ ධාම සිව් ඇහැට පේන නොපෙනෙන තරම් සිව්. ඒකට කිය කලලය කියලා. ඊළඟට කලලයේ දවස් හතක් විතර වැඩුණට පස්සේ ඒකට කියන්නේ අබ්බුදය කියලා. කලලය තල තෙල් වල පාටයි, එහෙම නැත්නම් පිරිසිදු ගිතෙල් වල පාටයි කියලා කියන්නේ. ඒක දවස් හතක් ගියහම අබ්බුදය. අබ්බුදය මංශ දෝවන උදක වන්නම් කියලා සඳහන් කරන්නේ. අපි මස් මාළු හොදාම ඒ වතුරේ පාටක් තියෙනවා. ලේ පාට මිශ්‍ර වෙච්ච ආන්ගේ මස් මාළු හොදපු වතුරේ පාට තමයි අබ්බුදය. මංශ දෝවන උදක වන්න. එතකොට අබ්බුදය කියලා කියනවා දවස් හතක් විතර යනකම්. ඊළඟට පේසි කියලා කියනවා. පේසිය දවස් හතකින් පස්සේ ඊළඟට කියන්නේ ඝනය කියලා. මේ ඝනයකින් ප්‍රමාණය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි කියලා කියන්නේ. මේ ඝනය බවට පත් වුනහම මේකේ වෙනත් බුබුලු පහක් හට ගන්නවා කියලා කියනවා. මේ බුබුලු පහෙන් එකක් හිස, දෙකක් අත් දෙක, අනිත් දෙක කකුල් දෙක. හැබැයි හටගන්නේ කර්මානුරූපවයි කියලා සඳහන් කරනවා. සංසාරි කරගත්ත කර්මවලට අනුව ඒ කර්ම ශක්තියත් එක්ක එක බුබුලක් හීන් වෙන්න පුළුවන්. එක බුබුලක් පිහිටන් නැති වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ සමහර අය ඉපදිලා ඉන්නවා එක කකුලක් හීන්. ජීවිත කාලෙම ඇවිදින්න මේ කකුලට වෙනම වාරුවක් ඕනේ. එහිඳ කෙහෙලි කරුවක් හරි අර වෙනත් පාවිච්චි කරන උපකරණයක් හරි පාවිච්චි කරනවා මුළු ජීවිත කාලෙම. මේක හොඳට හම්බුණා අනික හීන් උනේ කර්මානුරූපව. ඉන්ද්‍රියන් ටික ඔක්කොම හොඳට හම්බුණා මේ කකුල හොඳට ගන්න පෙර කරපු පුණ්‍ය ශක්තිය මදි වුණා. එහිඳ බාල විදියට හම්බ වෙලා. සමහර කෙනෙක් ගණික් කියව ඔක්කොම හොඳයි. අත් දෙක කොටයි. නැත්නම් එකක් කොටයි. සමහර අයගේ ඇඟිලි අපේ වැලමිට තරමටත් වඩා උඩින් තියෙන්නේ. එතනින් එහාට දිගනේ. එහෙම එහෙම මේ අංග හම්බ වෙලා තියෙන සම්පූර්ණ කරලා ලබා ගන්න පින්මදි හින්දා. අපි කියමු අපි වාහනයක බඩු ගේන කඩේට යනවා. අපිට වාහනයට යොදන්න ඕනේ නිෂ්පාදිත ආයතනයෙම දෙන හොඳම බඩු. නමුත් හොඳම බඩු ටික අරගෙන අරගෙන එනකොට තවත් එකක් ගන්න හොඳම එකක් ගන්න මුදල් මදි. ඒ නිසා වෙනත් රටක හදාපු බාල එකක් දැනට දාගමු කියනවා වගේ මුදල් මදි හින්දානේ බාල එකක් ගත්තේ. මේ ටික ඔක්කොම හම්බේගෙන හම්බේගෙන එනකොට සංසාරේ කුසල් මදි වෙච්ච නිසා අඩුපාඩුවට හම්බෙනවා. නමුත් අපි ගැන කල්පනා කරන හම්බුකුත් අඩුපාඩු නැහෙනේ. දැන් තේරෙනවද පෙර පින් කොච්චර වියදම් කරලාද කියලා. මේ කොතනවත් අඩුපාඩු නැහැ. සංසාරේ සුරා පානේ ආහාර මෙහි කරලා මන්දගාමී බවක්, මන්ද බුද්ධික බවක්, උම්මත්තක බවක්. ලොකුවට උම්මත්තක බවක් නැන්නේ. නමුත් මන්දගාමී වෙන්න පුළුවන් මන්ද බුද්ධිකක් නැන්නේ. මන්දගාමී බවක් තියෙන්න පුළුවන්. මොකද සමහර කෙනෙකුට සමහර දෙයක් එකපාර කිව්වහම තේරෙන්නේ නැහැ නේ.
කෙනෙකුට අහවල් වැඩේ කරලා එන්න කියලා කියහම මං කියපු වැඩේ නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් මගෙන් බැනුම් අහනවා. කෙනෙකුගෙන් ප්‍රධානියාගෙන් විධාන කරපු කෙනාගෙන් බැනුම් අහනවා. දැන් එහෙම කෙනෙක් ඇසුරු කරන්න වෙච්ච නිසා මගෙත් පව් තියෙන හින්දා මටත් එහෙම කෙනෙක් හම්බ වෙන්නේ. ඒ යරයට බයින්ඩ ගිහිල්ලා දේශේ ඇති වෙලා මටත් පව් සිද්ධ වෙනවා. ආයෙත් කියලා යවුවම ආයෙත් වෙන එකක් කරලා ඇවිල්ලා තියෙන්නේ. තුන් හතර පාරක් කියන්න ඕනේ නිවැරදි වැඩේ කරගන්න. ඇයි අපි කියන එක හරියට එකපාර තේරෙන්නේ නැහැ. මොකද යාගේ දැනුම මන්දගාමි බවක් තියෙනවා. ඊට වඩා දියුණු වෙච්චාම තමයි මන්ද බුද්ධික කියලා කියන්නේ. මන්ද බුද්ධික වෙච්චාම සාමාන්‍ය වැඩපලක් කරගන්න බෑ. හැබැයි කන්න දුන්නාම හොඳට කෑම කන්න පුළුවන්. බීමට මොනවා හරි දුන්නාම ඒක බොනවා. නාගන්න කියහම නානවා. නිදාගන්න කියහම නිදා ගන්නවා. ඇඳුම දුන්නාම ඇඳ ගන්නවා. තව සමහර කෙනෙක් ඉන්නවා කෑම එකයි වතුර එකයි දුන්නාම වතුර එක කෑම එකට හලනවා. ඇඳුම දුන්නාම විසි කරනවා. නාගන්න කියහම වෙන මොකක් හරි කරනවා. නිදාගන්න කියහම ඇඳ අවුස්සලා ඇඳ තිනවා විසි කරලා සමහර අහුවෙනවා කඩලා බිඳලා එහෙම කරන කෙනෙක් ඉන්නවා. ඒ කටියට අපි කියනවා උම්මත්තක කියලා. මන්දගාමි, මන්ද බුද්ධික, උම්මත්තක. මේ සංසාරි කවුද? සුරාපානය කරපු අය. නිරේවල් වල දුක් විඳලා මේ ලෝකෙ ඉපදිලා ගෙවන හැටි. ඒකනේ මේකට මහසිල්පදේ කියලා සඳහන් කළේ. ඒක අපි ඉස්සරහට දවසක විස්තර කරන නිසා. නමුත් මේ බණ අහන්න ඇවිල්ලා මේ රැස් වෙලා ඉන්න පිරිසට එහෙම බවක් නැත්තේ පෙර අපි එහෙම පව් වලින් හුඟක් වැළකීලා ඉන්න ඇති. යමක් යම් වෙලාවක කෙරුණත් ඒ සියල්ල යට කරලා යන්න පුළුවන් මහ බලවත් කුසල කර්ම සිද්ධ කරලා ඇති. ඒකයි මේ විදිහේ ජීවිත හම්බෙලා තියෙන්නේ. මේ හැම අංගයක් ගානේ අපි බුදුරජාණන් වහන්සේට ණයයි. ඒක වෙනම කතා කරන්න ඕනේ පරිච්ඡේදයක්. මේ කකුල හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද? මේ ඇස් දෙක හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද? මේ මනස හම්බුනේත් භාග්‍යතුන් වහන්සේින්ද? මේ හැම කාරණාවක් ගානේ බුදුරජාණන් වහන්සේට ණයයි. සමහර කෙනෙක්ගේ ඇස් පේන්නේ, සමහර කෙනෙකුට හොඳට පේනවා. සමහර කෙනෙකුගේ පෙනුම හරි පුදුමයි. සමහර කෙනෙක් අවුරුදු 80ක් 90ක් ගියත් උපැස්වියලක්වත් පාවිච්චි කරන්නේ ලෞතර බුදුරු ළඟ කොහොම පහම් පූජාවල් කරන්නේ ඇද්ද? ඒ වගේ පෙනුමක් ලබන්න. දීප දෝ හෝති චක්කු දෝ කියලා නේ සඳහන් කළේ. අද මිත්‍යා දෘෂ්ටික කෙනෙකුටත් එහෙම ඇස් තියෙනවා. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේින්දම තමයි. ඒ කාරණාව අපි වෙනම කතා කරමු. වෙනම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ ඒ තත්ත්වෙ මිදෙන්න. එහෙනම් අපිට හොඳට පේන ඇස් හැම්බුනේ බුද්ධ පූජාවක් ඉන්නමයි. මොකද දීප දෝ හෝති චක්කු දෝ. අපේ මේ ඇහෙන් වැඩක් නෑ රැට. ඇහැ කොච්චර හොඳට පේනවා වුණත් රැට මේකෙන් වැඩක් නෑනේ. රැට මේ ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න නම් පහනක් දැල්ව ගන්නම වෙනවා. එහෙම නැත්නම් ඇහෙන් වැඩක් නෑ. පහනක් දැල්ලුවොත් එහෙන් ආපහු වැඩ ගන්න පුළුවන්. ඒ නිසා පහම් පූජා කරනවා කියන එක හුදු ආලෝක පූජාවක් විතරක් නෙමෙයි, කෙලින්ම ඇස් පූජා කළා හා සමානයි. දීප දෝ හෝති චක්කු දෝ. පහන් දුන්න කියන්නේ ඇස් දුන්න කියන එකයි. පහම් පත්තු කරන්නේ රැටයි, එහෙන් ප්‍රයෝජන ගන්න රැට පහන්. එහෙනම් මේ පහම් පූජාව මොනතරම් ආනිසංස සහිතද? ඉතින් ඒ වාගේ එකක් ගානේ මේ ගලපුවාම ඒකයි මම කිව්වේ අපේ ඇඟේ තියෙන රෝම කූපයක් ගානේ භාග්‍යතුන් වහන්සේට අපි ණයයි කියලා. ෂණ සම්පත් දුර්ලභයි. දුර්ලභ ෂණ සම්පත් ඔබට මට දුර්ලභ වෙලා නැත්තේ භාග්‍යතුන් වහන්සේ නිසාම තමයි. අවසාන කාරණාව සද්ධම්මෝ පරම දුර්ලභ. සද්ධර්මය නම් ලෝකේ පරම දුර්ලභයි. නිර්මල ධර්මයේ පරම දුර්ලභයි. සමහර කාලවල අපි ඇය අහලා තිනෝ එක බණ පදයක් හොයාගන්න ජීවිතේ පූජා කරලා තිනෝ. පැයක් බණ අහන්න නෙමෙයි,
එක බණපදයක් අහන්න ජීවිතේ දීලා තියෙනවා. දහම් සොඬාඩි රජවරු අපේ අහලා තියෙනවා. රාජ්‍ය අතහැරලා කවුද රාජ්‍ය අත්හරින්නේ? රාජ්‍ය අත්හැරලා වනාන්තරගත වෙන්නේ බණපදයක් හොයාගන්න. මොකද ධර්මයේ දන්නේ නැති හින්දා. කැලේදී හම්බ වෙන යක්ෂේ නමුත් යක්ෂයා ලැහැත් තියෙන බණ කියන්නේ නෙමෙයි මරාගෙන කන්න බඩගිනි කියලා. ඒ වෙලාවේ කරුණ කිව්වේ කෑවට කමක් නැහැ. හැබැයි මට ධර්මය හොයාගන්න ඕනේ. රාජ්‍යත් අත්හැරලා එන මම ධර්මයක් නොදැක නිකම්ම මැරෙනවා නම් ඒකේ තේරුමක් නැහැ. යක්ෂයා කිව්වා මම බණ දන්නවා. මට බණ කියලා දෙන්න පුළුවන්. නමුත් බඩගින්නේ නිමලා ඉන්න ඕනේ. නමුත් උඹේ බඩගින්නේ නිමහම බණ අහන්නේ කවුද? මේ දෙකම විසඳෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්දක් උඩට නැගලා කටට පනින්න තීරණය කළා. හැබැයි මං කටට ලං වෙනකොට මට ඇහෙන්න බණපදයක් දෙකක් කියන්න ඕනේ. දැන් තේරෙනවද බණපදයේ දුර්ලභ බවයි බණපදයේ තිබිලා තියෙන වටිනකමයි. රාජ්‍යත් අත්හැරලා ජීවිතෙත් දෙන්න හදන්නේ බණපදේ වෙන්නේ. කන්ද මුදුරට නැගලා යක්ෂයා පල්ලෙහා කට අරගෙන ඉන්නෝ. දහම්සන් රජුරෝ ඩේන්ලා පනිනෝ. පනින්න ජීවිතය අත්හැරලා. නමුත් ඉතින් කටට නෙමෙයි දෝතටයි ගන්නෙ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ. ධර්මය උගන්නනෝ. නමුත් ඒ බව දැනගෙන නෙමෙයි ජීවිතේ පූජා කළේ. තව සමහර කාලවල ශාරීරික බරට රන් රිදී දෙන්න උනා බණ පදයක් අහගන්න. තමන්ගේ ශාරීරික බරට රන් රිදී දෙන්න ඕනේ එක බණ පදයක් අහන්න. එතකොට ඒ බණ පදේ මොන තරම් දුර්ලභද? ඒ කාලේ ලෝකෙ කොච්චර වාසනාවන්තද? මේ කාලේ කොච්චර වාසනාවන්තද කියලා හිතන්නේ නැද්ද? පැය කීයක් බණ අහන්න ලැබෙනවද? පොත් කඩේකට ගිහිල්ලා බලන්නකො. මෙහෙත් ඇති බෞද්ධ රටවල් වලට ගියහම මගේ සංසාරේ විසඳුම අල්මාරියක් ඇතුලේ පුරවලා තියෙනවා. රුපියල් 60,000කට 70,000කට මගේ සංසාරෙම විසඳන්න පුළුවන්. එක බණපදයක්ද? මුළු භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධයේ භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු තරම අන්තර්ගත කරගත්ත මේ මහා ධර්ම පුස්තක අල්මාරියල පිරීලා තියෙනවා. මෙයින් එක බණපදයක් හොයන්නයි අර ජීවිතේ දුන්නේ. නමුත් අපිට මුළු ත්‍රිපිටකයේ අල්මාරියල පිරීලා තියෙනවා. ඔබට දැනෙන්නේ නැද්ද එදා හිටපු රජවරුන්ට වඩා ඔබ කොච්චර වාසනාවන්තද කියලා? බෞද්ධ බෞද්ධ කී කී ඉඳලා හුස්ම ටික පිට කරලා දානවා ත්‍රිපිටකේ දැකලවත් නැතුව. කියවලා නෙමෙයි දැකලවත් නැතුව. පොතක් අරන් පෙරලලවත් බලන්න නැතුව. දෝතින් ස්පර්ශ කරලවත් නැතුව. මොනතරම් වාසනාවන්ත ජීවිතයක් අරගෙන අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් ජීවත් වෙලා අරගෙන ආපු වාසනාවට පයින් ගහලා මැරෙන මිනිස්සු අපි අතර කොච්චර ඉන්නවද? මේ කරුණ දැනගන්නකොට ඔබ එහෙම නොවෙන්න උත්සාහ කරන්න ඕනේ. පොත් කඩේකට ගියහම අනුන්ගේ ඕපදූප ලියාපු නවකතාවක් අරගන්නවට වඩා මගේ සංසාරේ දිනෙන් දින පුළුවන් මග සඳහන් කරපු බණ පොතක් සුරුල් කරගන්න එක මොනතරම් ආශිර්වාදයක් වෙනවද? ඒක පුංචි පැටවුන්ගේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලාප සල්ලාප කියවන්න අපි හරි කැමති. නවකතාවක් කියවන්න ගියම එළි වෙනකන් කියවන. බණ පොතක් අතර ගත්තාම නිින්ද එනවා. මේ මායාවේ උගුලත් එක්ක අපිට කරන්න ලොකු සටනක් තියෙනවා. නමුත් දුර්ලභ පරම දුර්ලභ නිර්මල ශ්‍රී සද්ද ධර්ම රත්නයේ අදනම් මොහතකටවත් අපට දුර්ලභ නැහැ. යම් දුර්ලභ බවක් තියෙනවා නිවැරදි පිටකේ තිබුණට සමහර වෙලාවට නිර්මල ධර්මය අහන්න ලැබෙනවද කියන කාරණාව ගැන සමහර වෙලාවක සැකයක් තියෙන්න පුළුවන්. ඒකට ඉතින් අපි තමයි දක්ෂ වෙන්න ඕනේ.
කවුරුවත් කෙරෙහි ද්වේෂ කරලා හරියන්නේ නැහැ. කාටවත් චෝදනා කරලා හරියන්නේ නැහැ. මහා ධර්මපාල ජාතකයේ ධර්මපාල බ්‍රාහ්මණතුමා දිසාපාමක ආචාර්යවරයාට සඳහන් කරන්නේ අපි සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මයේ අසමු. නමුත් අසත්පුරුෂයන් සමග නොගැටෙමු. අසත්පුරුෂ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ විතරක් පිළිගන්නවා. හැබැයි ඔබ කියන්නේ වැරදි බණ කියලා ගැටෙන්න නම් යන්නේ. අසත් ධර්මයක් දේශනා කරන එක දේශකයාට ලොකු පාඩුවක්. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම රත්නයේ හානි කෙරුවා කියලා කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව නිෂ්ඵල කරන්න දරන වෑයමක්. ඒකේ ප්‍රතිඵල ගෙවන්න වෙන අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන්. ඒක ඔහුට පාඩුයි. නමුත් ඔහු වැරද්දක් කරනවා කියලා ඔහුත් සමග කිපිලා මමත් ඔහුගේ පස්සෙන් නිරයට යන කෙනෙක් වෙනවා නම් මම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි, මම මහදුරුවෙක්. ඒ හින්දායි මේ සඳහන් කරන්නේ සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද ධර්මයේ අසමු. ඒ කියන්නේ මේ අසත්පුරුෂය කියලා ගිහිල්ලා බණ අහන්න ඉඳගත්ත නෙමෙයි. ඉඳගත්තහම ධර්මයේ දන්න නිසා දන්නවා මේ කියන කාරණා වැරදි කියලා. පිළිගන්නේ නැතුව ඉවර වෙනකන් ඉඳලා නැගිටලා යනවා මිසක් නමුත් හැලහැප්පෙන්නේ නැහැ. ඉතින් අපි අපේ ධර්මයේ ඉගෙන ගන්න යම් අලසකමක් දක්වලා තියෙනවා නම් ඒකේ පාඩුවත් අපිට ලොකුට තියෙනවා. කවුරු බණක් කියවත් නැවත ත්‍රිපිටකය පෙරලා ඒක නිවැරදිද කියලා බලලා ඔප්පු කරගන්න පුළුවන් නම් අපිට ඒක හරි සතුටක්. ඒක තේරෙන්නේ නැත්නම් සත්පුරුෂයෝම හොයන්න වෙනවා. නමුත් පාලිය ඉගෙන ගන්න එක අතිශයම වටිනවා. අපි හුඟක් වැරදිලා පාඩු වෙලා තියෙන එතන. හුඟක් වෙලාවට බෞද්ධය කියන කතාවක් නිපාලි අමාරු හින්දා ඉගෙන ගත්තේ නැහැ කියලා. ඉතින් බලහම පාලි විතරයි අමාරු. උසස් පෙළ ලියලා මාස තුනෙන් ජපාන් ඉගෙනගෙන ජපාන යනවා. මාස තුනෙන් කොරියෙන් ඉගෙනගෙන කොරියාව යනවා. මාස තුනක් පාලි ඉගෙන ගත්ත නම් කොච්චර ලාභද? එතකොට ගණන් ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා ඇහුවොත් ඉංග්‍රීසි පළවෙනි පාර අසමත් නැත්තම් S B එකක් C එකක් තිබුණොත් හොඳයි කියලා දෙවෙනි පාරත් තුන්වෙනි පාරත් මහන්සි වෙනවා. ඉතින් අමාරු හින්දානේ. ඒ වගේම පාලි වලටත් මහන්සි වුණා නම් කොච්චර ලාභද කියලා තේරෙන්නේ නැද්ද එතකොට? එහෙම අලාභයක් අපිට වෙලා තියෙනවා කොහොම හරි නිර්මල ධර්මයේ ලැබෙන එක ඉතාම වටිනවා. එයින් හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්න වටිනවා. නිර්මල පරියාප්තියම අසන්නෙම්වා, නිර්මල පරියාප්තියම දරන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා, වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්නෙම්වා. පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ සංසාරේ නිවන් දකින්න තාක්කල් අපිට අසත් ධර්මය අහන්න ලැබෙන්න එපා කියලා. මාතෘකා කරගත්ත ගාථා රත්නේ ධර්මකාරණ හතර අපි බොහොම කෙටියෙන් කෙටියෙන් සාකච්ඡා කළා. පැය දෙකකට ආසන්න කාලයක් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් අතර කරමු. මේ දැන ඉගෙන ගත්ත කරුණු කාරණා ජීවිතයට එකතු කරගෙන තම තමන්ගේ ජීවිත මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජන නිලන්න පුළුවන් ජීවිත බවට පත් කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද සද්ධර්ම ශ්‍රවණේ කරන්න බේරික් විහාරයට එකතු වුණ මේ සත්පුරුෂ දායක පින්වතුන් සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. විශේෂයෙන් ඔබට ධර්ම දේශනා කරලා මම රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයෙන්ුත් සද්ධර්ම ශ්‍රවණය කරන ඉතාම ලැබියාවෙන් පැමිණිච්ච ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා. ඔබව හදල වඩල පෝෂණය කරපු ඔබේ ගුරු දෙමව්පිය අදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඔබට දහම් දේශනා කරන්න මම හදල වඩල පෝෂණය කරපු මාගේ මෑණියන්ටත් පියාණන්ටත් මාගේ සහෝදරියන් සිව් දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා.
පැවිදි ජීවිතේ සුරක්ෂිත කරලා අපවත් වී වදාළ ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සුජීවත්ව වැඩවාසය කරන ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් පින් හා දීර්ඝායුෂ ලැබේවා. නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න මඟ කියලා දෙන්න මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ පිණිස මේ මහා පුණ්‍ය සම්පත්තිය අනුමෝදන් වේවා. චිරාත් කාලයක් ලෝක සත්‍යය වෙනුවෙන් නිර්මල ශ්‍රී සද්ධර්මයේ දානය කරවලා ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සැප සහිතවම මුදුන්පත් කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සිව්පසයෙන් අපුපස්ථාන කළ දායක කාරකාදී පින්නතුන්ට, ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම කල්යාණ මිත්‍රයන්ට, මම රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. බේරික් විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළුව වැඩවාසය කරන මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලු මාරයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සහම්පති මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත්, සනං කුමාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත්, තිස්ස මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත්, ගටිකාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත්, තිස්ස මහා බ්‍රහ්මරාජයන් වහන්සේටත්, සුද්ධවාස වාසී සියලු මාරයන් වහන්සේලාටත්, සත්පුරුෂයන් වහන්සේලාටත්, බ්‍රහ්මලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට, දිව්‍ය ලෝක වාසී සියලු මාරයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට, මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේටත්, සක්‍ර දේවේන්ද්‍රුත්තමයන් වහන්සේටත්, ඔබේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා.